හරි දරුවනය පටන් අම්ම මේ සවුන්් ඇහනෝතිකන් පහැදිලිව ටක්ගාල කියන්. සවුන් පහැදිලින්නේද හරි පටන්ගමු මේ එතකොට අපි මෝනිින් සේෂණ එක කරකරන්නේ පියෝමැත්වල ශ්‍රේණි කියන පාඩම එතකට ශ්‍රේීිවල මූලි දේබල් මංවාලට කතා කලා හරිද මංගේ ඒකට එන්න හරිද මං අදවශ සවැ ටිටඉන්න ඉස්සල්ලා මංඟලට පොඩ ස්ක්‍රීන්න ශයයා කල් මඟට ුට් එක විතර කියන්නා හරිද ඉොර දරුණේ මංවාලට ශ්‍රේණිවලට යුට්ටක් දුන්නන්නේද හරිද එතකොටඔට යුට්ට එක හරිද මේ පලවෙනි ගානී දං ගණන්ටිකක් තියෙනවා ට තියෙන්නේ හදාගෙනයන්ඩ එතුර පළවෙනි ගානිදන් දොලොස්සෙනනි ගාන දක්වා ගත්ත හම යාලට ශ්‍රීණිය දීලා තියෙන යාල යෙන Uවා ලියාගෙන ඒ Uවා මොන විදිහෙ කෙනෙක්ද කිය අඳුන ගෙන අරාපි කරපු ක්‍රම තියන්නේ එක අනි Uවාවල බහපදශ්‍රතයක් වන ශ්‍රේණිවල එස්න් හොයෙන ක්‍රම තුනක් තිබ්බන්නේ මූලික ශ්‍රේණි ක්‍රමය අන්තර්ක්‍රමය විශේෂන්තර්කමය ඊළකට Uවාරල පරිමිය ශ්‍රතයක් වන ශ්‍රීණිවල න්ෙන් හෝයෙන ක්‍රම තුනක් තිබ්බා ින්න භා ක්‍රමය අන්තර් ක්‍රමය විශේෂන්තර ක්‍රමය එතකොට මම කිව්වා තමයි ඒවා කියන්නේ ඒෝ මත තියාගන්න නැතර මතක තියාගන්න ඕන්න ැදැන් අද ඉදගේ සියල්ලා මතක කල දාන්නගේ ප්‍රශ්නයක් නෑ හැබ ල කැමති කෙනෙක් ඉන්නවනම් හරිද ඔල මේ ගණන් දොල හා හරිද ගණන් දොලහත්වේෙන ගන ොලහෙනොත් මුල් ගණන්ටි ඇති ගනනමයක්විත වෙන නමයක් දහයක් වගේ වෙනකං ඇති හරිද මේ ඒ ක්‍රමවලට හදන්ඩ පුළුවන්නන් ල හදන්න මම බල කරන්නේ හරිද හැදුවෙනත ප්‍රශ්න නෑ තින් වාල්ට පුරදුුවෙන් ඔන්න ඒ ක්‍රම ඒ ක්‍රමේ තකොට මං කියන්නන්නේ මත කෙන්දාන්න කියලා වාල්ට ම පීවටි එකක් ලිවවානේ ඒ පීවරටි බල බ හරිමක්න හදන් බලන්න තකොට වාල්ට සු රීම් ප්‍රටි් ොකද ඒ සර්වසා මෙෙනම නියතොහයනවා තෙනවාවද වාලේවාද ඒවැඇද ඒවගේ දේවල් වලින් ලොකු දෙයක් ඉගෙන ගන්නවා. ඒක නිසා මංවාල්ට කියන්නේ මේ. මෙන්න මේ දැ උදාහරයක් පිදිහට ම ටිවට් එකමක් හද ම දරුණේ හැම දෙයක් මාදන්න ගොඩක් පිළිබලට. ඒක ඔයා න්නේ නෑ හරිත ඒකන සම ගඩක් දේවල් පිළිබලට හදන්න හරිද එකන පලෑන් එකක් ඇතුව හදන්න දැන් මෙතන තියෙනවලට පලවෙනි ගානිදම් හයවැවි ා දක්වා ගත් හ මොනවත් යෙන්නේ ශ්‍රේණිහයක් තියෙනව නේද. ඔය ශ්‍රණි හයගත්ත හම යව්වාරාරල බහපදසිතයක්ක් වනශේණී එක අර අපි හතරවිනියට කතා කළේ සමාන්තරශයණ ගුණොත්තරශේණනි සමාත ගුණොත්තරශයණ ඉවනේ. රල බහු පදශතයක් වන ශේණි එතවන මෙතම හයක් දාලා තියන්න වෙන්න මේආරමුණක් පළවෙනි ගණන් දෙක හදන්න කියලා එක කියන්නේ මං කියන්නේ ගනන් දෙක දෙකවෙෙන් කරන්න ඒ කියන්නේ මූලික ශ්‍රේණි ක්‍රමෙන් එක ගන් දෙක් හදන්න ඊලකට අන්තර් ක්‍රමෙන් ගණන් දෙකක් හදන්න විශේෂන්තර ක්‍රමෙන් ගණන් දෙක් හදන්න එහිම තමයි ම මේ එක ඩිසයින් කරලා තියෙන තෙන්වාවද ඒ කියන්න ළමේට ලාස එක් වූ ගන්න්දි මේ පුරුදුවෙඩ ඉලකට හතේනාගත් තහම හතාට නමේ දහ එකො ලහ දොලා හා ඉතනත් ගන හයක් තිේෙනවා එතන හයක් දාන්න හේතුව ඒ ඔක්කොම යවාරරල පරිමේශ්‍රතයක් කල ශ්‍රේණි. එතකොට ඒකෙත් ඔය පලවෙනි ගණන් දෙක හරි ඒන දෙක් තෝරගෙන එක බින්න බාගවලින් හදන්න. තව දෙක් තෝරගෙන ඒ අන්තර් කමින් හදන්න. තව දෙකක් තෝරගෙන ඒ විශේෂන්තර කමයින් හදන්න. තෙෙන්නවද එකන මංේ මුල් ගණන් ටික දාලා යෙන්නේන්නේ ක්‍රමටික මයි ලාශසනමෙක් පටක්ටිස් කරමීම අදහන් තේන්න තොට ලා බල ොට උට්ට දුන්හ මොද යෙන්නේ කොම මේ හදන්න කියලා ඔයාට ුට්ටක පෙල්ලත් ලපුණන දේ හර ඉන්නවා හරිද මටි යුට්ටක විස්තර කළේ හන්න හේතුව නිසා හරිද යුට්ේ ගණන් සකස් කරලා තියන්නේ හොම ඊට පස්ස එතනින් පස්ස ගණන් තියෙන්නේ ඒව හිතන්ඩ ඔන්නෑ ඒ කියන්නේ ඒ විදික්‍රම මොුණවද කියලා හිතන්ඩ ඔන්නන්නෑ අද ඉන්න අපි ගන හද විදහත්තියන ක කියලම කිවනේද අපේ සියලුම දේවල් ලමක කරලා අන්නඒ විදිහට හදායියන්න තියන්නේ ගාන කියනදේ කලානං ඇති අන්තර්ගමේද විශේෂන්තර්ගමයද මත දන්න නෙත්න ඔ දාන්ඩ නෙත්න ඉතුර ගනන් සියල්ල හදන්න දයන්නේ ඒ ගාන කියන විදිහ පාවිච්චි කරල්ලා තේරනවද ඔන්න ඔක මයිට උුට් එකේ සැසමන්ට ුට්ට හද උනත් දන්න හම එ පාඩමට ක විුට්ටේ ගැන සහර ගනට ුට් එක ගන හදන්න්න උත්සාහ කල්ල වෙල තිබ සහරයි හදලා හරිද ඒයන්නේ මං කියනවට වඩා වැඩක් කරන්න උත්සාහ කන ළමයි පිරිසක් ඉන්නවා ඒගන සතුරු හද එතකොට ඒයට සාධාරණයක් වන්න තමයි මංගේදේ කිව්වේ හරිද හරි හරි එඩ අපේ මෝණින් සැච එක මේ වෙලාවට යන්න හරිද මේ පොඩ පරක් වෙලා පටන්ගන්න සිද්ධ වේ හරි එතකොට දරුවන අපි දැනට පියෝමඇත්වල හරිද දීපද ප්‍රසාරණය සංකරණ හා සංයෝජනය ඉර කල්ල තියෙන්නේ හරද ඒක සංකරන සංයෝජන වල ගණටිකත් තව හදමු. හරිද ඔය අක්කමින් වීඩියෝස් කෙල ටික් ඇතිදනට ඒවත් තියෙන්නේ ඒවට එක නිසා මේ ඔය වඩියෝස් පස්සෙ මගැරිල බලන්න ඉන්නවා. ඇත්ත කතාව මගැල්ල බලනගෙන් මාරම කරදරයි. මාරම කරදරයි කියන්නේ ඒකන්නේ දැන් ිකත් එක් පිවල්ට යනායගෙන් ප්‍රශ්නයක් කියෙන්න්න ෑයාල දන්නවා යන කොට සමකක්ද හට කරන්න කොට සමකක්ද මයි කතිය කියනවන එතකොට අවුලක් නෑ. පස්සේ බලනයගෙන් ප්‍රශ්නවෙන්නේ මේ වඩියෝ එක නෑ මේක නෑ. හරිද ඉට පස්සේ මේක මොනවද තියන්නේ. හරිද හිට පස්සේ මේ ඩියෝටක මොනවට අදාළද. එහෙම අහන්් එපා හරිද ඒක පොඩක් හයල බල්ල කරන්න හරිද? අත්තින්නේ ලොකු වැඩ ගොඩග හරිද ඔයාලගේ හැම ප්‍රශ්නකටම් මං අනිවාර රිප්ල එකක් දානවන හරිද එහෙම තියෙද්ද අර විදිහර මේ ීඩියෝස් ගැන මේක විඩියෝකක් වැඩ කරන්නඇත්තන් කියන්නේ තොරම මෙතනි හදන්න හද හැබයි අරවගේ මේ කටෙන් එකේ තියෙන ප්‍රශ්න ටික හන්ඩ එපා හරිද ඒ අර ඔයාලගේ වැඩ වෙලා තියෙනෙ වාල් වීඩියෝ ගොඩක් මස්රගෙන සමහර ඉන්නම සංකරණ හා සංයෝජනවල් තව ඉන්නේ එතකට දැ මට මත් මතකන ඒවිඩිය එක මොනවද අන්තර්ගත කලෙගෙන මොද මේ අපි ප්‍රෝගෑමි එකක් දීද දිගටම යන්නේ. තන්වල් එතකොට මටයි චෙක්කල්ල බලන්න වෙනවා මොකද මේක තිබ්බ කියලා. පැහැදිරිද ඒගනිසා ඒක වගකීමක් ඇතුව කරන්න හරි යි් අපි ශ්‍රේණ පාඩම් පටන්ගම එතක ්‍රණ පාඩම් පටන් අරන්තියෙන්නේ. එතොට මංවායාලට ශ්‍රීනිවල මොවද කතා කළේ සංකයා නුක්‍රමයක් කියන්නේ මොකක්ද කියලා කිව්. ශ්‍රේනිියයක් කිය මොක්ද කියලා කිවද මේ කියන්නේයි. යාක් තුන්ුත් මේ දවල් එන්ඩ ෝන පාඩන් කර අධදිහරද මෙ ම පොතක්වත් මුකුත් නැව මෙෙහිම කියන්නේ මෙහෙම ඔයාට නිදහසේ කියන්න පුළුවන් එඩෝන සංක්‍යයානු ක්‍රමයයක් කියන්නේ මොකක්ද දෙ කියලා ම වචන කියනකොට මේ තත්පරගා ැතුලේ සංකයානු ක්‍රමටික් මගේවලු ඇඳෙනවා අන්න එහෙම ඇඳරනම් ඇති ආඒක මොකක් දේවට උදාහරණ මෙහෙම කිය කිය ලියලිය ඉන්ඩෝන්න අන්නඒ එකයි මෙනෙහි කන්නා කියන්නේ එකයි මැත්ස්වලට ඕන ගොඩක්ම මෙනෙහි කිරීම කටපාඩන් කිරීම ේ තෙන්ව ංකයානුක්‍රමයක් කියන්නේ මුකක්ද. ශ්‍රීණයක් කියන්නේ මොකද. එතකොට සංකයානුක්‍රම ශ්‍රේණි වර්ග දෙකක් තියෙනවා පරිමිත ඒ අපරිමිතේ කියන පදගාර නිශ්චිතන පදගා නික්්චිතනා. ඊලක ශ්‍රේණි පිළිබඳ මූලික කරුණු හොනවද පලවෙනි පදය. හඳුුන සංකේත ඒ T eka, U එකෝ වගේ. ඉලකට ආරුවනි පදය. හරිද T -r -r. Gani, UR ගොඩහම ගැන්න Uුවාන්නේ හරි ආර්වැනි පදදය. ඊලකට එවැනි පදය. හරිද එක කියන්නේ T UN වගේවා. ඊලකට මුල් පදෙන්වල එකතුව එ. තේරුමෝකක්ද සෙන්වලට අතරව අවංකේතයක් තියෙනවා සිග්ම ආර්සාමානය කේනං එදක්වා යුවාර එක තමයි මූලික සංකේත දයන්නවාද පැටන් එක හරි යි් ඊලකට පදා අනන්තයක එකතුව ප අනන්තයක එකතුව පරිමිතන එක අබිසාරී ශ්‍රේණියක් පරිමිත නැත්නම් අිසාරි නෝන ශ්‍රේීයක් එකන අනන්තයාවත් අබිසාරරි නෝන එකක් හරිද යි ඒටක හොඳර මතකද යෙන් ඕනේ මංක යනටක විතරයි හරිද ඊලකර අප ශ්‍රේණි ර්ග කතා කලා සමාන්තර ශණී එතර සමාතර ශ්‍රණයක් කියන්න මොකක්ද සමාන්තර ශ්‍රේණිය අවශ්‍ය පදයක් ටෙන් වගේක් අරගෙන අවශ්‍යපදයක් ලියන්නගොහොමද හිටපුය දන්නවා මුල් පදෙන්න්න එකතුෙනූත්‍ර මොකක්ද තෙන්න්නවාදෙන් බෙදීම දෙකවරක් දෙක් එතැ මගේව කියන්නන්නේ න්න ද මංගේ මාතෘකා කියදිීම මේ සූත්‍රමගේ ලුවෙන් කියවලිවරයි. තේර වාද අන්ෙමයි ළමෙක් වුණක් පාඩන් කරන්න ඕන. හරි ඉලට ගුණෝත්තර ශ්‍රීණයක් කියන්න මොකක්ද හර දැවන්න මගේ ඔලු ඇඳෙන මේ කියනෙ ළමේ පාඩන් කරන්න ඕනි විදිහ ේෙන්නවද ගුණත්තරශෂණයක් කියන්න මොක්ද තො මට සම ගුණොත්රශණය ැවල පේනවා තෙන්නවද එකන හිතිං යනේ තත්පර ගාන්නට හරිද පැහැදිරිද ඒක තමයි ස්පීඩ් එක. එහෙම තමයි තියරි මතක් වෙන්න ඕනේ. නැතුව මේ තිේරරි කිය කිය හැමන් වචනයක් ගානයෙන් පාඩන් කරඩ වෙලාවක් අපිට නැහැ හරිද එහෙන් මතක තියාගණඩ වෙලාවක් නෑ හරිද අවබෝධය වැදක ගුණොත්තරශයණයක් කියන්නේ මොකක්ද. ගුණෝත්රශණයක යම් කිසි පදයක් ලියන්නන්නේ කොහොමද ඒන්නේ එන්නේ දහමනි පදේ ලාගන්් ඕවන්නත් කොහොද ලියන්න එමට මතක්කන ඒ වරක් එක්සොල ආරණයකල් ලියන්න පුළුවන් ඉලතෙව ඉල ගුණොත්්‍රරශණයියක මුල් පදෙන්වල එකතු හන සූච්‍රමකක්ද. එකත් මතක්කනවා හරද ඉරර් ගුණොත්්‍රෂණක වැදගත්ධයක්ත්න පද අනන්තේ එකතුව හර සූච්්‍රමකද පලම් පදේ බදීම එකරන පොදුවනු පාති. අන්නේ කරුණු ටික ඕනේ සමාන්තරෂනි ගුණොත්තරෂණ ගල සුපියට මෝන ඒ පොඩිකාලෙත් කලා එක ඒවලට න බලඩ විසර හැප යි පාලට ඕන නදග. ද නැතම් ශ්‍රණ පාඩ මේම නින් නැද කියලා. ඊලඟට සමමාන්තර ගුණොත්තර ශ්‍රේණි මංගේක අමත අමතක්ක ලදයෙන් හිතන්. හරද ඒක ඔන්න හරිද කරුණු මතකයි යනොට ඔන්නන්නේ. හරිද යවාරාරල බහුපද ශිතයක්ක් ව ශේණි කියන මුක්ද කියන දහස ඇති. යවාාරල බහුපදශතයක් කියන්නේ ආරුණණි පදලි වූහම බහුපදයක මොඩිල්ලෙක් ගන්න වනම්. තයනවද ඒක ඒ වගේ ශ්‍රිතයක් ශ්‍රේණියයක්හරද ඊලකට? Uවාරල බහපද්‍රතයක් වන ශේණිලලාර මලික ශේණ කකිපයක් කිව්වා. එකයන්නේ සිගක්මමාආර් සමාන එකයිඉදං එන් දක්වා ආර්ගනය යුත්තරේ එන්වර්ගවරක් එන්දන එකේ වර්ග බෙදීම හතරයි. සිගම ආර් සමානෙක් එකයිඉදං එන් දක්වා ආර් වර්ගය උත්තරේ එන්වරක් එන්දන එකවරක් දෙකක් එ ධන එක බෙදීම හයයි. සික්මමාආර් සමානය එකේ දං එන් දක්වා ආර්ගය උත්තරේ එන්වරක් එන් ධන එක බෙදීම දෙකයි. තෙන්වද අන්න ටි යුට්ටක් මතක ද කියන්න ඕනේ ඒඇති ඒකට සික්ම සංකේතයට පස්සේ නියතයක් ඉන්නව නම් ඒ නිය ඒක උත්තරේ මොකක්ද අර උඩ ඉන්න කෙන එ වරක් අර නියත ඒ හරි ඒක පොඩි නීතියක් හරිදි යි ඒට කොල්ේ තියෙන් ඕන එතකොට Uවාරාරල බහ පද ශ්‍රතයක්ක් වන ශේණි වල එස්සෙන් හයන ක්‍රමතුනත් තියෙනවා මූලිකශේණි ක්‍රේ අන්ර්මේ විශේෂන්තර කමයක දැන් අමතකර ම ව මාවාල් පොඳුණාවගේ මංවාවල අයහ නෑ දෙෙන්නවද මං පොරොදුනාවගේ මංආයේද මතක් කරන්නේ මටත් අමතකයි අන්තර්රමය කියන්නෙකව දැම්ම මතගන හරි මතගනැ කියන්නෙති මතකයි හරි වට මතගැති ගන්නට ඉන්න මතගන හරිද ගන්නේ ලොකට ගන්නේ හරි ඉලට යවාරර පරිමේ සසිතයක්ක් වන ශේණ කියන ොක්ද ශ්‍රේණියක ආරුණණිපදලි වවාහම මේ එක පරිමේ ශවිතයක් ොඩල්ල එකනා හ පස්ශේද දෙදක් බෙදීමක් මොඩල් ලෙකන ඒ වගේ ශ්‍රේණි ඒ විදිර හඳුන්වනවා එතකොට යවාරාරල පරිමේ ශවිතයක් වල ශේණිවල හරිද එස්සෙන් හන ක්‍රමතුනත්තිවා බින්න ාග ක්‍රමය එතර බන්න ාග කියන අපිට ඕවල්රටි පුලුවන් වෙලා තියෙන්න්න ඕනි. තෙන්නවද ඒක බින්න බාග කියක අනුකල්ට ඕන වෙනවා සේනිිවල්ට ඕන වෙනවා තව ාව එකක තැන්වල් ඕනෙන එකන බි ාග කියන එක ශ්‍රේණිවල තියෙනක් නෙමේ. ඒක නිසා බින්න බාග ක්‍රමය කියනක මක තියන්න ඕන්න බන්න බාග කඩන්න පුළුවවවෙන්න ඕන වෙලාලක. ඉලට ඒකත් තියන අන්තර් ක්‍රමේ විශේෂ අන්තර් කය කියලක් ඒවා මට මතක නෑදැ. තෙන්නවද ඒව ඔන්න නෑ. හරි දැන් අපි ගව ඒටිකතයි තින්. ම හම ස්ෙම ලෙසනටන්ගන්න කලින් කලින් කලේ මොවාද. ඒ දවල් මතක් කල්ල ඉන්නවා හරිද පහැදිලිද ම මේ යන්න එක විදිහකට මගේ විදිහල්ලගන්න හරි ඒක අන්දරුවනේ මේක ඇතුලේඉන්නම් ගොඩ දාන සිස්ටම් එකක් මේ කරන්නේ. හාය මේකෙන් වෙනම වෙලාවරං වෙනම එහෙම ලොකුවටගණඩ ඔන්නෑ. මන්සේරම් මතක් කල්ල හම කල්ල පාඩම් පටන්ගන්නවා පැදිලිද ඒක නිදහසේ අහන්ඉඩ අහං ඉන්නවනෙමේ. හරි බණක් වුණත් එහෙමේ බණක් අහං ඉන්නවා කියෙන එකයි හලා ඔබෝධයක් යම් තරම්මට ගන්නවා කියන එකයි දෙක හරිද අහාගමිටිය කියල වැඩ නෑ හරිදඉතකට දැන් යාලාලගුණත් මේකේව වුණත් අහං හිටියර බෑ මං අහනොට සංක්‍යනුක්‍රමයක් කියන්නේ මොකක් ශ්‍රේණියයක් කියන්නන්නේ මුොක් හෙම කියනකොට මොයාලා ගොඩුවේ මකක්ද කියන ප්‍රශ්න ඇල්ලා හිතින් උකක් හර දෙයක් එන් දෝනි අන්න එෙම ස්පීට් එක හැරෙන්නේ හිතායි ස්පීඩ් කරගන්න උ තෙන්නවද අත්තට වඩා ලියනකට වඩා හිත ස්පීඩ් උන හම පලෑනිෙන් එක ස්පීට් ගැන සැලස්ම ස්ප සැස්ම ස්පීට් සැෙස්ම ඉක්මට වදී නොවලුවේ. ඊට පසදිෙන් ඒ සැලස්මට අනුව ලියන්යන්ට තේරනවද අන්න හෙමයි. හරි දැන් අපි අදේන්න ශ්‍රීණිවල විහක් ගරන් හදන්න ගමු ටවුට් එක ගන්නුත්මමහරව ගනී සහ විට හරිද ත්‍රියුට්කේවත් තුවාල හදග ඥ අන් අවශ්‍යයඉන්නවා හරි විහ ගන්නන් ගොඩක් කලාට ෆෝකස් කරන්න හරිද එතුො අපට ඒ විහග ගරටිත් හදෙන හැනිත්තක අපට මකින් නිස්කීමේ එක එක් ලකුණු ලැබෙන විදිහ කතා කරන්න පුළුවන්. මොකක් දොස්සනි ප්‍රශ්නය. කොට ස කරනහාංයෝජන බීකොට ස්ශ්‍රේණ හරිද ගොඩක් කෙලාට දර මංවාලටික ශේණි කොටසට ලකුණු වැඩි අනුව අසුව දක්වා ලකුණු ගිය අවස්ථා තියනවා සංයෝජන ගාන ලකුණ ටික් අඩුවෙන්ගේ අස්ථ තියෙන තේනවාද කොහොම හරි ලේසිම ප්‍රශ්නය දොලොස්නි ප්‍රශ්නය භාග පේ පරරි කරන්න ඕනනි ප්‍රශ්ණය ප්‍රශ්නය කර ර එතො මංවාට කිව්වාගේ මංවායාලගෙන් අහර කිසිීම මූලි දෙයක් කායි යහන්නේ හරිදො කෙනෙක් හයි දැන්ස අර කිව්වය අපිට තේරුණා හරිද ඒන අපිට තේරුණා හරි ඒ කියන්න ඒන්ඒ ක්‍රම තේරුණා ක මතකතියාගණ්ඩත් ඉතිං ඔයා කිව නිසා ඔයා එපා කිව් නි අපි මතකතියාගන්න ඇතුව නිසා අපිට පොඩ්ඩක් ඉතින් දවසත් දෙෙනට්ටකාලාලඔය ක්‍රමටික මතකතියා ග්ඩත් බැරිමක් නෑ ඔන්න හරිද ඉහමත් පුළුවන් අපි අපි ඒවැට ඉන් ගත්තක්ස්පිරියන්යර පද කපනවිදි අන්තර සමී කරයක් කවුත් වැඩේ ගොඩ සික් ගණ්ඩ විතරයි තියෙන්නේ තේෙන්නව සික්මගඩ විතරයි දිනන්තර සමීරය කවුත් වැඩ කොඩ ඒක්ස්පිරියන්ස තර ම වලට ගඩ කිවේ තෙෙනවද ඔයාල මට කිය ට පුලුවන් ඔන්න මතක තියාගණ්ඩත් හරිද ද මං කියන්නේ එහෙමත් ඔන්න නෑද කෙනෙක් හයි මේ එහෙනම් කොහොමත් දැ ගනම් හදන්ඩ යන්නේ දැ ගනන් ගාන දුන්න හම අපිට හදාගන්න ක්‍රමයක් එපෑ දැ ක්‍රමටිකත්ව උගල්ලේ ක්‍රමටික ෝන් නෑ කියනවන එතකට මොකක්ද ක්‍රමේ ක්‍රමේ ගාන ඇතුළි තියෙනවා ඒකන්නේ ඔයාලට දෙන ගාන ඇතුළේ එයාල ඔයාලා මැනිපියුලේට් කන්නවා මෙහයවනවා හරිද ඒ ගාන හදාගනි යන විදිහට කියන්නේ වාල්ට කියනවා මේක මෙහෙම වෙනවා ඒනම් මේවා හොයන්ඩ වල්තියෙන් එක හොයන්ද දෙෙනෙක් ඒක ශ්‍රණිය අදාලද නෑ ශ්‍රීණිය අදාල නෑ මොකක්කරදයක් හොයන්න ග්හම මේ එකකට වෙන දැනුමක්තියෙන් මූලික දැනුවා හරිද ඒක ොහොයන් ඊට පස්ස ඒකොහොයලිවෙල්ලා ඒක මේක ගණ්ඩ හරිද ඒකත් ශ්‍රණි අදාල නෑ තෙන්නවද ඊට පස්සෙ කියවාවස්සන් හොයන්න්න අන්න එතිෙන්න්න ශ්‍රණිිය දාලායි ඒ හදාගෙන තැනටෙන ගොට අන්තර සමී කරන ඇවිත්තිවරයි තෙන්වල්. ග තරයි තිය යන්න ්‍රීවල ශ්‍රේණීවල තියන එකකොම් පාට් එක සිං්මාරගෙන හදාගන ගාට පස උත්තරය නවා. ඊට පස් හන්ඩ පුලවා ශ්‍රීවල පශ්ටික නොවද ශ්‍රේණිය අබිසාරීද අබිසාරී නැද් තෙන්නවද තවපුෝඩක් මොඩිෆයි කල්ල එච්චර. ඉගැන ගාන ඇතුලේ එයාලා සැකස්මකට යන එකනිසා අපි පහග මතක දයාගත්තා කියලයි මත නෑ කියලයි පොරි වඩයක් නෑ අපි තියන්නේ ගාන කියන විදි හදාගෙනය අ හර අප ගනක පටන් ද ො හගාන බලා. දොලහ ගාන මංවල්ට හදන්න කියලා කිව්වා හරිදක සයා කරන්නහද ් මේ තියන ගානඒදොළ දැරුණ දෙදස් දොලහ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා සංකරණ හා සංයෝජන ගානක් එක් නෙමේ හලා තියෙන්නේ අනිත්තෙක කොටස් දෙක මාරු වෙලා තියෙනවා එක කියන් දැන්වහන්නේ දොළහැ බී වලට ශ්‍රේණි ගාන දොළහැ ඒවලට සංකරණ හා සංයෝජන ගොඩත්දුරට ආරිද මේ මේක පොටි වෙනස්ක්ලදම මක සිිලබස්ස එක සිිලබස්ස එක කියන පේප ස්ත්‍රක්ෂයක මාරුුණන දෙනි අවුරුද කියන දෙදසෙ කොලහහින්න දස් එ කොළ හා ඔයිටත් වඩා වෙනස් විචලනයන් සහිත පේපර් එකක් දෙදස් දොළහත් ඒවගේමයි ඕක චුට්ටක් හරගිය දහතුනේ ඉද. දහ වන දහතර ඒවගේ ලයින්න එකේ යනකොට ඒගොල්ලො එක බිදිහත් පාවිච්චි කරගෙන පේපස් දිගටමගේ හ තිබ හරි ස්ත්‍රක්ෂයකල් ලොකු වෙනසස් නොකර යි්ොහමුණත් කවන් නෑ දෙදස් දොල හා උසස් පෙල හරිද පෝපේ පරි හරිද පියෝපේ පැරගේ දොලොස්ෂනි ප්‍රශ්නය ඒ කොටස ශ්‍රීණි ගාන හරිද මොකක්ද කියන්නේ සියලු x තාත්ික සඳහා උත දරුවුණේ තියන්නේ මෙන්න මෙහෙමේ පේනවාද මගේ ඇරෝ එක පේ නොව මෙතන මෙතන ගත් තහම X මෙතන තියෙන සංකේ තීයකුර වගේ තියන්නේ ඒක තේරුම ඔබ ව කියන එක ඒ කියන්නේ x කියන කෙන අව අවයක් කාගෙද ආ කියන්නේ කවද රියල් නම්බ සේ කියන්නේ තාත්ික සංකයා කුලකේ තෙන් වද එකැනක්ට ගණඩ ලුවන් තාත්ික උත්තර එක්ට තාත්ික උත්තර එකැන සියලු තාත්තිික උත්තර එක් ගන්න කොට කියම කියන්නේ හරිද දොළහයි එක් වර්ග ධන එක සර්ව සමයි සර්ව සමලපුර තියන්නේ ඒ වරක් දෙකක් එක් ශ්‍රීණයකේ ගණය දනබ වරක් දෙකක් එ ධනයකේ ගණය වන පරිදි ඒහාB නියත සොයන්න හරි මමෝ ඉස්සලම ලියන් ඉන්න හරිද ඔලත් ඔන්න ලියා ගන්න ගන්න හැබේ අහගන්නහ අතරය දාගඩ යන්න්න එ පා පැටලේ මොකද දොහයි එක්වාර්ග ධනයකන සර්ව සමයි ඒවරක් දෙකක් එක් ශ්‍රිණය එකයේ ගණය ඒවනක් දෙකක් එක් ශ්‍රීණය එකේ ගණය දන බීවරක් දෙකක් එක් ධනය එකේ ගනය බීවරක් දෙකක් එක් ධනය එකේ ගනය මම යාලට කිව්වා වගේ ශ්‍රීණි ගානය යාලා කියන දේ කරගෙන යන්න ඔලට මොකක්ද කියන්නේ ඔය සර්වසාම්්‍යය සඳහා ඒහාබි නියත හො යන්න්න කියලා දැම් අගහන්න වාලගින් ඕක ශ්‍රේණි ානත්ද ඕක ශ්‍රීණිවල වැක්ද දැන් මෙහෙම සර්වසාමයක් දිල නියතහොයන්න කිව් හම ඕක ශ්‍රණීවල වැඩක් ද නෑනේ හරිද ඉතින්දරුවේ ඕක අපි බහු පශසිිතවල අරන්තවත් කන්න දෙයක් නියත හෝ එක සර්වසාමයම ඉෙන්නේ නියත හයෙනවා අනුකල්නෙදිත් අපිට මේකගේ කොච්චර නියතහ යන් වෙනවා ද වගේ තෙන්නවාද බින්න බා කඩක්්දිත් අපිට අන්තිපටන්නේ සර්වසාමයක් නියතහො අන්ඩ වෙන්නේ ශ්‍රණිවලවැටක් නෙමේ තෙනවද හරි එතකට මේ ගාන පටන්ගදදි ගානක් විදිහර දකිින් දෙ පම තර්කයෙක් කියන්නේ හද මේක මුලින් දුන්නා එක් මොකක්ද තාත්තිිකයි. හරිද ඒ කියන්නේ ැ කෙනෙක් හයි දැ මේකේ මම ඒ පොඩි කතාවක් කිව මතකයිද අගයන්න දේශය සරසාමයකට අගයන්න ආදේශය සහ සරසාමයක දෙ පැත්ත සංගුණක සමාන කිරීම කිය එක. ද කාල වි හක් ගනන්වල ගොක්වෙලාවටයා අගේ අන්නනාදේයට ලක්ුණු දෙ නෑ කියකිලත්ම කිවමකයි. හ හැබැයි ඇත්තකත්තාව තර්කට අනුව මේක කියනවලේ එක්ස් ථාර්තිිකයි කියලා. ඒකනිසා එක්ට කැමති අගේත් දාාන්ද පුළුවන් හරිද කැමති අගේත් දාන්නට පුළුවන්. දාලේවර වෙලා නීඇතකහොයන්න පුළුවන් වැරදිනේ ඒ ගනිතයානකූලව වරදක් වෙන්නේ. පැහදි මොක දයාලාම කියන වික්ස්ථාතිකයි කියලකින් දන රීන බින්ද ඕන ත්තරයක්ගත්තයි බාග දශන ඔක්කොම ඒකනිසා අගගේ අ දේශනත් යන්න පුළවයින ක්ට බින්දුව දාල සමකරණයක් ගත්ත. ක්ට එක දාල සමකරණයක් ගත්ත. ය ඒවනන් දන්නෑ ම කිව්වාලට එක පදයක් නැතිවෙන්න දාන්නේ. ගන්න කවදම වෙෙන්න්න. එක්ෂට දාම භාග භාග දැම්ම හමුකද වෙන්නේ. දෙකට දෙක් කැපෙනවා එකරින එක බිින්දුවයි මේටික බින්ඳුවයිකැන මේ ඔක්කොම් බිඳුවෙනවා. අන්න මෙතැනින් බී විතරා ඇතුරු වෙන්නේ. ඉතුරුටිකට බාග දාලා හරිද බි හොයමු. වැරදි නෑ. හය අප මේ වරහණ බින්ඳුව වන්නඩ දාම එක කියනක්ටදාමම් රින බාගේ. තුර දෙකර දෙක් කැපි ලගේ හෙල්ලා රිනේක ධනය කිය නවා ිින්දුවයි මේටි ිඳදුවයි හරිද එතකොට අපි ඒහොයන්න පුුවන් අනිත්්‍යව රිණ ාගදාලා. එහෙම හොයලයින නියත හරි වැරදි නෑ මෙතැදි කොහොමත් හරි හේතු එයාල දෙන තර්කට අපි හානියක් කලේ නෑ. හැබැයි දැම්පොඩ්ඩක් ඔය කතාව මේ නතනයගත්තහ ඔය කතා චුට්ටක් වෙනස් නිසා අපි උපරිම සංගුණනක සමාන කිරීම මෙ අන්න බලමු හරි. හැදිලද හරි සංගුණක සමාර කරමු මේක වැඩිම බලයගීයද මෙතන වර්ගයක් තිෙනවා මේක ප්‍රසාරණය කළොත් එන්න ගනයක් ගනයක්න්නේ මේක ප්‍රසාරණය කළොත්තෙන් ඒත් ගණයක් තෙෙන්නවද එහෙනම් මේක තුන මාත්‍රේ එහෙනම් සංගුණක සමාන කරන්න ඕනේ තුන දෙක්ක එක බින්දුව ඒ අනු පිළිබට හරිද එහෙන ඉස්සල්ලම් වැඩි මාර්ත්චෙන් පටන්ගම්ම මං එක් ගනය සංගුණක සමාන කරන්නවා මට කියන්නේ පැත් එක් ගනය පදඉන්නවද නෑක් ගනය පදනෑ කිය මක්වෙලාද එක් ගණන සංගූනක බිඳුවයි මේ පැත් එක් ගනය සංගූන කෙනවද එනවා මේ වහ ප්‍රසාරණය කරන් ඉ ඕන දරුවුණේ ප්‍රසාරණය කරන්න ින්දඕන එතකොට මේක එක්කු ප්‍රසාරණය කරගන්න නැත්තන් හිතලා ගන්නඩ හරිද හරි හලක සහරයි දන්න ඇති ඇත් ඉන්නවද බන් දන්නේ හරිද මෙහෙම කියන්න ඒ දන බී කියලා ඉන්න ඔයාගේ ගනය කොහොඳ ප්‍රසාරණය කරන්නේ ඒරින්න බී කියර ඉන්න වයාගේ ගණය කොමද ප්‍රසාරණය කරන්නේ මේයාගේ ප්‍රසාරණයම කක්ද. ඒ ගණය? දන තුනයි ඒවර්ග Bී දන තුනයි AAB වර්ග දන B ගනය උන්න හොමෙන්නේ පදහතරක් කෙනවා. හරිනි මේ අර දීපද කතා කලේ දීපදයක් දර්ශකයට වඩා එකකින් පදගාන වැඩි තියනවද. මේට දීපදම්‍රසාරණයදාන්නට ඔන්නේ ඒ ගනය තුයි ඒවර්ග ධන තුනයි Aවර්ග රින Bී ගණය. මේකේන ධන රින මාරුව වී තමයි මේකෙන්නේ ධන රින දන රින තියෙන්නවද. මාරුුවවින්න හද ත්‍ර මෙතනින්න්නරන්න ඒවගේ මුොඩල්ල එකට එන්නේ හරිද එතකොට මෙතන ගනය හැදන්නවෙන්න මෙයාගෙනයි අරයාගෙන විතෙන්න්නවද මේ බලට ම මේ ප්‍රසාරණය කරන්න හරිද මේ ප්‍රසානය කල ියනෙක බරුවවැඩක්හරද හිතින් ගණ්ඩ මොකක්ද මෙයාගේ ගණය නො මොකක්ද දෙකේ ගනය අටයික්කිගනයක් ගනය ගැන මෙතනින් එෙනවා අටයික් ගණය කළ පදයක් එ අපිටඔ සංගුණ කෙනෙ අටයික් ගණය සංගුණ කකොයි කියද අටයි මෙතනින් එෙනවා අටයි xක් ගනයයක් ඒ ඒගෙන් වැඩිෙනවා අටයි x ගනය තුළංගුණගේ අටයි ඒ අටයිඒ තේරනවාද වෙනෙන්ක් ගනේවල් හ ආයෙන්නේ වර්ග එනවා ආයෙන්නේ නියත ගනයක් රිනේ එකේ ගණයක් එන්නේ තෙනවද ඔන්නම් ප්‍රසානය කන්න මක ඇමතින ඒ තරමට බවා මොට කරන්න හද ඉතින් ගන්න මේක ප්‍රසානය වුණාමත් ප එහෙමයි හරිද දෙකයි x වල ගනය ඒ කියන්නේ දෙකේ ගනය අටයි අට ගනය Bගබන්නම අටයි Bx ගනය ඉහෙන දන අටයි බී කියලෙන්නේ ඔන්න හොම ඔච්චරයි එන්නේ හරිද දිගට මටෙන් බෙදයන් මොකද වෙන්න බින්දුව සමානයි ඒ දන බී කියෙනවා ඒන්නේ බීග උත්තරේ කියද බීගය උත්තරය රිණේ කියලනවා ඒ අපි නතනි නොදැනපදයක් හොයාගන්න බැරිව වනා හරිද ඉෆෙක්්ටව් සමීරණයක් නෙමෙඉන්න හරි යි් දැ එක් ගණය සමාන කලාට පස්ස ඊළට යන්න ඕන කාර්ද එක්වාර් ගට හරි ඊලට යන්න එක්වල පළි බලට ඒක තම රිරම පොසේ එම තමයි හරක් හොඳද හැබැයි මෙතන නොදන්නපද කියද හොයන්න දයෙන් දෙකයි දෙකයි. නොදන්න පද එකයිනම් හොයන්න යනෙන සමීකරම දෙකක් ගත්තාම ඇති. දැනට පත් එකක් අරන්තියන තව එකයි න ඕන එහෙනම්ක්වාර්ගට නොයා එක්කෙ සංගුණ කවලට නොයා කෙලින්ම නියතවලටයඒක ලේසි එකයන ඔක්කොම හොයලනන්තියෙන්නේ එකනම් හොයන්න දීන ව එක්යි න ගන්න දයෙන්නේ නියතවලට යන එක ලේසි අතරටික මගේෑරලා හරි අතර තුරට මගැරලා මේ කියන එක තේරනවද. නියත මේ පැත්ත නියත කියද එක්කයි. සංකයන කරගන්න එපා මෙතනින් වරහන සුල් වෙලාන නියත මොකක්ද. හරිද මෙතන නියතයක් එන්නේ රිනේකේ ගනය තයෙන් ත් රිනේකේ ගණනය ප්‍රින සංකයාව කොත්ේ බල රිනයි එකේ ගණය එක්කයි එකනන් මෙතනින් ඉන්න රිනයි රිනේකයි. හරිද රිනයකේගවන්න හම රිනේ එන සංකූුණක රිනේ එක නියත රිනේ. මෙතනින් මොකද වෙන්නේ මෙතනින් ගත්තහම ධනයකේ ගනය එකයි එක් වර්බී ධනබී නියත බී. දැම්මට පුළුවන් බී වෙනුවට රිනේ දාන්න එ එක් සමානයි රිනේ බීවිෙනට දානවා රිනේ එතු රිනේ රිනේ කියන්නේ රින දෙකයියේ එෙනම් මෙතනගෙනවා රින දෙකයිඒ සමානයි එක්කයි හරිද එනම් රින දෙකෙන් බෙදන්ඩ කිය කියද ඒගේ උත්තරය රින භාගයයි එනම් බීගය උත්තරය කියද බේගය උත්තරය කියන්නේ ඒ උත්තර රනෙන් හඩි කල්ලගන්න එක කියන්න දන භාගයි ඔන්නන්නේ ඒබ හෙව්වා මක නක තේරෙනවාද ඔයාට අගයන් වලින් ගණ්ඩත් පුළුව සංගුණ කලින් ගණ්ඩත් පුළුව ප්‍රශ් තියෙනවන අහන්ඩ හරිදඇ චුට්ක් ල්ටප් එක ලෝවෙලා තියන්නේ හරි පහ දස්ටි හඳද ඉබ ම් එක වෙනවනේද ප්‍රශ්නයක් නෑ නේද අවුලත් තිබබොත් කියඩ ස්ත්‍රීම් එක පාට අවුලක් ගිය මන්දන්න මං කරගෙන නවා හරි මොක මං ල ස්ත්‍රීම් එකන මේ බලන්නේ හරිද මං බලන්න වෙන ින්ඩ එක කෝබ එක මම් බලඟන්න හද එ මට අ එක පේන්නේ හරිද එතකොට මේ බ YouTube එක මක් හරි හේතුව මත ඉන්බලා ටක්්ගලා මට එක්ුමසේජ එක ක දන්න නතම් කොලක් ගන්ඩ හරිද දන්නේම හරිද හරි අපි බලමුද මේ නියතහොයනවට කියත් තියෙනවාද කියලා බලන් මාකන්න එකත් එක්ක යන්නේ හරිද දරුවුණේ ගානක් විග්‍රහය කියන්නේ එකයි හරිද එක නිසා තේරුම් ගණඩ හරිද හරි මේක නිය තොහො එනවට තියෙනව ලකුණු දහයයි හරිද ඒතු එක ඇතකට පහාගනේ හරි ලකුණු දහ ඇච්චරයි හරද අපිොච්ර ගල්ල හෙව්වත් එච්චරයි. මේ බලන්න මේ මංවලට කිව්ව කතා ඇත්තනේද ගොල්ල එක්සුලට බාගේ රිනබාගේ අදාල තමයි උත්තරන්තියෙන් දැක්කද මකින්න්න එකෙ තියෙනවා. මකිින් එක තියෙන දැක් අවද දස් දොහ මකින් එක දෙෙන්න්නවාද හැයි මෑත කාලිදම් යාලා පොඩි සෙල්ලමක් කරනවා මේ අගෙන් අආදේසි දානට දෙන්නෑ ගොඩක් කියලාට දාන්නඩ දෙ නෑ කියන්නේ? මේ ඒගොල සංගුල සාමාන කිරීමම ගන්න උත්තර, අගයන් ආදේශ පුළුවන්කම තියාගෙන හරිද තියාගෙන මේ ඒගොල්ලො කියනවා අගයන්ආදේශක කල ගත්තොත් ලක්ුණු නෑ කියලා. හොඳ මතක තියාගන්න මං මේ කියන්නේ අගයන් ආදේශක කරන්න පුළුවන් තැන්වලත් අගයආදේශ කළ ගන්න නෑ කිය එක අග්‍යන් ආදේශ කල් ගන්න බැරිතැන් යෙනවා ඒකම මේශ්‍රගනි ගන්නවල මහුවේයි දණනි කිරයක් හෙම කිය කිව්වොත් අගයන් ආදේශ කල්ල ගණඩ බෑ හරි එච්චර පටලගන්න්ඩ එපා හරිද නියතරිික හෙව්වාද රයි. අපයන් ඊලන් කොටසට හද හරි මොකක්ද කියන්න දරුණේ ගානීලකට එනයින් 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 කියන්නේ එනයින් කියන වචන තේරුම්මොකද ඇත් සොල එනයින් කියන්නේ ගත්ත ප්‍රතිඵලය පාවිච්චි කරලා ගත්ත ප්‍රතිඵලය මොකක්ද ගත්ත ප්‍රතිඵලය මොකක්ද එන්න මෙතෙන්න ගත්ත ප්‍රතිඵලය මකක්ද ගත්තෙම එන්න මේ සර්වසාමයේ නොදන්න නියතු දෙක්කා කියයන් තෙනවද එහම් මේ ගත්ත ප්‍රතිඵල පවිච්චි කරන්නලු හරිද එහ ගත්ත ප්‍රතිඵල පාවිච්චි කරන්න කලින් ගත්ත ප්‍රතිඵලය අධ්‍යනය කරන්න ඉන්න ඕේ හරද ගත්ත ප්‍රතිඵලේ අධ්‍යයනය කරන්න ඉන්න ඕේ බීට ධනබාගේ ඒට රිෙන ාගය මතකතියගන්න හ එ අප ස්සෙල්ම මේකට ආදේශ කරම් හරද බලන්න මේ දොළහාක් වර්ග ධන එක සර්ව සමයි ඒට දාන්නන රිනබාගෙන යද හරි ්‍රිනභාගයි හරද මෙතනින්ෙනමකක්ද දෙකයි රිනේකේ ගනය ට දාන දන ාග හද දෙකයි ධනයකේ ගනය එතුන මෙන්න ගත්ත ප්‍රතිඵලි එනම් මෙන්න මේ සර්වසාම පාවිච්චි කල තමයි ල්ලග වැඩේ මොක්හරි කරන්න කිය බල මොක්ද කරන්න කියන්න කියල හරිද මොකදද කරන්න කියන්නේ අපිට කියනවා එනයින් ආ ධනනි කියල සඳහා අන්න දරුණේ තර්කයන්න තර්කය හරිද මඒක පස්ස කියන්න හරි තන තියෙන්නේ මොකක්ද ආ ධනනි කියල සඳහා කියලා හරිද ඉන ආ කියෙ දරනය කිලලා ඒ අපි දන්නවනේ ආර් කියන පදනි හල වෙනි පදේෙනි පදේතුන්ගනි පද හෙමන කියැන එක දෙක තුන්න තමයි ආට ගඩ පුලුව බාගදශ ගන්න බැ ඉන ගන්නඩ බෑ තෙන්නවද යවා සමානයි Fරිා ධනයක වන පරිදි ලියගෙන ඉන්නහ Uවා සමානයි Fාරින F ධනයක වන පරිදි හරිද Fා නිර්ණය කරන්න මෙහි Uවා කියලා යල දෙනවා මෙහි වා මෙහි Uවා කියගෙනෙක් දෙනව ම ඒ එක ලියා ගන්න හරිද යවාැන කවු්ද දොළහයි ආවර්ග ධනයක දොහයි ආර්වර්ග ධනයක බෙදීම මොකක්ද දෙකක්කා රිනයකේ ගණය වරක් දෙකක්කාර් ධනයකයේ ගනය හොඳට බලාගන්න ඔන්න හො හරි මොකක්ද මේ කියන්නේ Fවාර් කියගෙනෙක් නිර්ණය කරන්නලු හරිද තර සමීරය ගොන්නගෙන දැන් යාලට පොඩ්ක් හුරුවිනේ දිය කරපු වැඩවලින් මේ අන්තර් සමීකරණය කියලා හුරුයි නේද. දැන් ඔයාලා මං කියන්නත් ඔන්න කලබල වෙලා මේක සිංමාරගෙන එස්සෙන් හොයන්න ඇැද හයවා. හැබැ හෙව්වට බෑ අපිගවම එස්්වාාරුවත් එස්්වාර් ධනයකව දෙකෙන් කක්වත් තව නෑ ඒක හොයන් ඉන්ඩෝන. යවා කියන්නේ මෙයා තෙන්වාද Uවා කියන්නේ මෙය මේක පාවිච්චි කල්ලා මෙන්න මෙහෙම වෙන විදිට එවා කෙනෙක් හොයන්ලු දරුණ කියන දේල්ටික් කර යන්න දෙන් හරි ඉස්සල්ලා මංකරන්න මෙන්නම හම දෙයා මේකේ එක්සෙනුවට ආර්දාානවාක්සුවට ආරයොදමු කියල් ලියනවා ඇයිඒ හේතුව දෙ මේ අපි එක්වලින් තියාගෙන වැඩක් නෑ අපිට ඔොන මොකද ආරවල්ට හරවගන්න එනම් අන්දානාව මේකක්ුවට ආ මට එක්සලුවට ආර්ධාන්න පුළුවන්ද පොළුවන් මොකද එයාලා කිව් එක් කියන්නේ තාත්තික සංක්‍යාව ආර් කියන්නේ දන නිකිලයා දන නිකිල කියන්න තාත්තිකංක්‍ය හුලගේඒක නිසාමට එක්ුවට ආර්ධනක ප්‍රශ්නයක් නෑ ර් සමානයි සර්ව සමයි හරිද ්‍රන බාග වරක් හරිද දෙකක්කා රිනයකේ ගණය දන බාග වරක් එක්ෂනට දාන්ඩ ආර් දෙකක්කාර ධනයකේ ගනය. අන්න දැම්මන් ගාව මේක ඉන්නවා. තෙන්වද දැම්මන් කරන්නම කක් දන්නවද. දැම්මන් කරන්නේ දිගටම මෙන්න මේකට සැම් ෙයි යන්න මොුණකොට සින්ද. මෙන්න මේ යවාර්ගි හරය ඉන්නවනේද. මෙන්න මේකින් බෙදයි යන. ඕකෙන් බෙදයි යන. ඇයි ඉත්තකොට තමයි මට දොළහයි ආර් වර්ග සොරිතන දොළහයි ආරු වර්ග. ධනයක යට කියලා අර කෑල් එන්නේ මේ කෑල් එන්නේ එතකොට තමයි මට එක පැත්තක Uවා හැදන්නේ. අන්න මේ පැත්ත Uවා හැන කොට හා පැත්ති නිරයාසෙන්ම Fාර Fවාර් ධනයකයි හැත දෙෙන්වන එකන එක පැත්ක් හදා ගට්‍රයි ගැන්න විතරිරන්න න හරි හිනාකා ගදන්න බදන්න ඕන දෙකක්කා රිනයකේ ගණය හොඳටහගන්න හරි වරක් දෙකක්කා ධනයකයේ ගණයෙන් බෙදාගෙනයක් දිගටම් බෙදම්. මේ පැත්ත ෙදන්න මුොද වෙන්නේ දොළහක් කාරවර්ග ධනයක ඒක බෙදීම මොකක්ද දෙකක්කා රිනේකේ ගණය වරක් දෙකක්කා ධනයකේ ගනය උන්න හොමිෙනවා සරුව සමයි හරිද රයි දැන්දරුණේ බලන්ඩ මේදින්නත් බෙදන් දෝනි ද මෙයා බෙදනකොට මෙයාගේ මේ දෙකක්කා රිනේකේ ගණයට දෙක්කා රිනේකේ ගන කැපිලේ නවා තෙන්න්ව කැපිලියයනවා එතකොට මෙයා විතරයි යට එන්නේ ඒයන්නේ රිනේක්කයට ලන් රිනෙකයට දෙකොහොමත් හිටියා තව යට කෙනෙක් කෙනව අලුත් කෙනෙක් අවද දෙකක්කා ධනයකේ ගන නවා හ දෙයාගෙන් බෙදෙනවනේ මේ කෑල්ෙ මෙයාාව බෙදනකොට දෙකක්කාර් ධනයකේ ගනයට මෙතල දෙක්කා ධනකේ ගනය කැපෙනව වෙද දෙන්නවාවද එතකට ොකද වෙන්නේ මෙ දාන කියලා ඉන්නවා එක ඉන්න උඩ යට දෙක කොහොමත් හිටියා මෙයා යටට එ නවා බොද මෙයා කැපිලා ඉන් ුණා මෙයා යටේ නොී තියද දෙකක්කා රිනයකේ ගනය තේනල් ඔන්න හොමෙනවා එහ මට කියන්න දැ මෙයා යවා මෙයා යවා කියලා පිළිගන්නවා එනම් කවද Fාර් කවුද එාර් නයක එවාාර් වෙන්න මෙයා මෙයා තම එවා ඇයි හේතුව එා රිනාර් ධනයක දෙෙන්ද රිනපදේ මෙයා පරිනපදේ මෙයා එහෙනම් මෙයා එවා කියලා ගත්තෝත් මෙයා කවුද එවාාර් ධනයක වෙනම ඇති ඕ විාහදි බලන්ඩ ඕනෙත් නෑ දාණඩ පුළුවන් අපි දැනට තරුම් කරඳදාාම් හරිද එහෙනම් අන්තෝරණනවා මෙහම එහෙනම් අතෝරන මෙහම හරි කමතර ලියන් හරිද එවාාර් සමානයි එවාාර් සමානයි මෙයා කිය ගන්න කවුද එකට එකට පේන නද ැතන එක අට දෙකක්කාර දෙවාරයක් දෙකක්කාර රිනයකේ ගනය යැයි ගනිමු යැයි ගනිමු ඔන්න හොම තේරෙනවාද ඔන්න හොම ගම් පැහැදි ලිනේද හරි දැදරුවේ මෙයා තමයි එස්්ාරි කියළ තේරුයි එතකොට අපි බලමු මෙයා චෙක්කල්ලා එවාාර් ධනකද කියලා තෙන්නවද මොකද්ද කරන්න ඕනේකට ඒකට කරන්න ඕන දේ තමයි අපි මේ හරි මේ යාල කියන්න එවාාර් නිර්ණය කරන්න විතරයියවාා ධන කොහැන්ඩි කියල ගනිසාම මේ ලියන පියෝරටි ලියන්ඩ ඔන්න හරුනෑ හරිද වෙන්න මේේටික හරිද හරි මන්දානව මෙහෙම ආර්වෙනුවට දානව ආර්ධානයක්ක. හරි මෙතන දාන්න ඩාරුණුවට ආර්ධනයක මොකද වෙන්න ආර්ධනයක කියලවා. අන්න එස්්වාර් ධනයක හැදුුණම් එකයි අට දෙවාරයක් හරි දෙවාරයක් ඉලට මෙතින් දෙවාරයක් ආර්වෙනුවට දාන්ඩ ආර්ධනයක ඔන්න හොම රිනේක ඕකේ ගනය දෙැ එක සුළු කරහම් බලන්න එක අට දෙවාරයක් හරිද මෙතලින්ගෙනවා දෙකක් කාර හරිද මෙතලින්ගෙනවා දන දෙකා දන දෙක රිනේ එක කියලා කිය දන එකයි අන්න හොමෙන හරිනි දරුවනේ හරිද එකක්යි අට කයට දෙවාරයක් දෙකක්කාර් ධනයකය ගනය කියන්න කවුද. Fවා ධනයක තමයි. හරි එහෙනම්ට මෙවිට මේ අමතර කාණාවක් ලිවේ ට තේරු ගන්න. ඔොහොම වෙනවා. පැහැදිලිද මෙහෙම වෙයි තේනවාද. ර එහෙනම් දැන් අපට ලියන්න පුළුවන් මොක්ද මේකෑල්ල Uවා. හරිද මේකෑල්ල Uුවා. හරිද මෙයා කවුද එයා Fා. හරි මේ රින ලකුණ ගන්න මෙහෙට රින රින? මේක ඇල්ල එස්්වාාර්ධනයක රින එවාාර් ධනයක අන්න අන්තර සමීකරන්නේ තෙන්වල අන්න අන්තර සමීකරන අන් අපි නිර්ණය කලා එනයි එනයින් කැෙ ගත්ත එක ඒකන මංකිව්වේ දැම් මංගහන්නවලට මේ අතර සමිකර ග්ඩ කලින් කොච්චර දුක්කින්න්ද අපිියර කලින් කතාකරුම් එතැඩ්වලනේ ඒ එත්ක මතකතියා හරිද ඒක පියවර කර කර තෙන්නල මේකෙම කුත්නෑ විාහ කරනවල එහෙම කුත්නෑ. ඒලා කියන ටිකාපි නිස්කලංකව කරගෙන යවා චුට්ක්හිතන්න යෙනි අ බල ොතෙන් ලකුණු කියති නොක රද විභාගෙදී බලාගන්න හොඳට කම්මලිවෙඩ පාහරිද මටමගේ විස්තර කිරීම කරගෙනයන් ඩිට දෙන්ඩ වල තේරුම් ගඩ හරි මේ බලන් එයාල කල්ලා තියෙන්න්නෙත් මොකක්ද මේක දිගටම මෙන්න මේකකිව සාදකේ නුණතේ බෙදන්ගිහි තියෙන එක පැත්තක යවා හදා ගැීමපේක්ෂාව එතර බෙදයියනටයා ලුණු පහක් අරගෙන තියෙනවා තෙන්න්නවල ලකුණු පහක් දිීලා තියනවා තේෙන්නව ඊලකට ඒගොල්ල මෙන්න මෙ ම අතරේ විදිහල් ලියනවට තවලකුණු පහක් දීලා තියෙනවා ඉලකට යාල එස්්වාා අර්ථදක් වනමට මෙහි එවාර් කියනගෙනා එක ඒක වෙනම ලියන් ඕෝනේ එස්්වාර් නිර්ණය කරන්න කියලා කියනවා නේද එහෙම කිව්වම එවාා වෙනම ලියලා තියන් ඕනේ හරිද එකයට දෙවාරයයක් දෙක් කාරණයගේ ගනය කියලා දයනට පහත් යීම හෙන පහලවක් තියෙන ඔො ෙන්නකම් පහලවක් තියෙන කියනගත ඒරුනාද හරි ඊලකට බලමු හරිද කොටරිද මොකක් දැන් කියන්නේ දැන් කියනවා සික්මා ආර්සාමානය කේනං එන්දක්වා යුවාර්ට එන්න සුරෙන් උත්තරයක් දීලා බලඩුවේ ය උත්තරේ බාග රින එක අට දෙවාරයක් දෙකක් එ දනකේ ගැන එක එන්න සුරෙන් කියයන්නේ උත්තර කියවන්නඩපා එන්න සුරෙන් තියෙන්නේ බව පෙන්න්නට මොකක්දයි කියන්නේ දරුවන සික්ම ර්සාමානය කේනං ඉදක්වා යූවා කියන්නේ මොකක්ද මෙයා කවුද සික්මා ආර්සාමානයෙ කේනං එ දක්වා යවා කියන කවුද එස්සෙන් එහම් මොකක්ද මේ කියන්නේ මේ නොකිය කියන්නේ එස්සෙන් හොයන්ඩ කියලා. තේරනවාදක. මේ නොකිය කියන්නේ එස්සෙන් හොයන්ඩ කියලා. හරියි් දැන් එස්න් හොයන විදිහ මංකරන්න ඕනෙද ෑන දවල දන්නවාේ මොකද කරන්න තියන්නේ අන්තර් සමි කරන ද නොේ පැත්ත සික්මක සික්මක පලා දශක කරන්න පද කැපිලයයි දෙන්නෙක් කර කීහිදන කරිිතුර වෙයි තුරුවෙනන කට්ටිට දාම. දැම්ම එස්සෙන් නවා. හරි පයිට්ම මේටික මකනමෑ මටික මකනවා? බලාගන්න හොද එහෙනම් මං මගේ අන්තර් සමීකරණ ගන්නවා මොකක්ද යවා සමානයි බලාගන්න හොඳට Fාරින Fා ධනක මං ගන්න මේ පෙත් සික් දංවවාට පුරදදි ම ඒකන කිවේ මටෝනි නි ට ක්ස්පිරේසිය රන්න විතරහිහල ආර් සමානක් එකේ නං එෙන් දක්වා යවාන මේ පැත්තෙත් ගන්නවා සික්මා ආර්සාමානය එකේනං එන් දක්වා මේ කොටස ගමනේ මොකක්ද Fාරින එස්වාාර් ධනක ඔන්නහොම තේරනවද හරි දැන් අපි දන්නවා මේ ඇල්ල එස්සෙන් කියලා හැබැයි අපි එස්සෙන් කියලා නොදායු. ඇයිඒ එයා දාලා නෑ විභාක්ගාන එස්සන් කිය සංකේතයක් කියන යා කියල නෑ එයාල මේකම තියන් ගිහි කමක්නෑ අප එක තියමු හද අපි තනීම හදත්දින එස්සෙන් දැම් හරි ් මේ දේශ කර ඒතු රාදේකරදදිම කිය පුදේ පවිච්ි කරන්න මොක් උඩින් පදෙ තුක්ැ න අි පදෙි දෙකක්ැෙන් අඩුමර. ආ එක දාන්න මොකදද එ එක රින එකදාන්න එකධන එක දෙකයි එ දෙක ඊලකට ආටදාන්න දෙක හද එ දෙ රින දෙක දැම්මහම දෙකයි එකයි තුුණ එ තුන. ඉලඩාට තුන තුන දැම්මහම දන එ තුන රින තුන එකයි හද හතරයිඒ හතර ඔන්න හොමෙනත එන්නවද ඊ එ හතර රින එ පහ ඔන්න හොම ඊලාට මොකද වෙන්නේ අන්තිමට දාමුවෙන් හිතට මොකද වෙන්නේ F එ දැම්මහම එන් ධනක එරින Fෙන් ධනයක. එන්ට කලින් කියෙනා දාන්ඩේ කිය රිනක. ෆෙන් රිනක රින එරිනක ධනයක කිය එෙන් දෙෙන්න්නවද. මේ බලාඩුව රටාව එ හිට එකක්කඩු F රික මේ F ධනක හිටයක්කඩු F දෙන්නනේද. දැන් දන්නන ඉට කලින් කෙන කියන්න එරින දෙක. මෙතින් රිද දැම්හම F එන්රින දෙක. රින? ක මෙතන්න න රි එකක දනයක කියන්න ඉන්රිනයකයි එන්රිනක තේරන්න දැ තින න හන්ඩෑ ඔන්න හොම දෙම දැම්බරලට පද කැපෙන විදි කහඳද කැපෙන්නේ. ධනේ දෙක රිනේස් දෙක ධනේස්තුන රිනේස් වන ධනේස් සතර රිනේස්් අතර ඇැති පද පිලිත් වුණයි හැද ධනේස්ෙන් රිනේස්ෙන් දනේස්ෙන් රිනක රිනස්ෙන් රිනේ කැපිියයනවා මැටික්ත් හොම කැපිලයනවා. කවද ඉතුරු වෙන්නේ ඉතුරු වෙන්න මෙන්න මිය අයි කවද? වෙන්න දරුණ ම ඉන්න ේටික මකන්නන්න්න ග ේටි කමතර කැල්ල දක්කද මාකින් එකත් මේටි තිබෙන හදලා ෙන්න්නවද ම වන කියනකොට යලවශ්‍ය දේව කරන්න එපා කියෙන හරිද ංවට පෙන්නඩට ඒ කළේ එකක්ෙනෙක් එවාා කියල තේරුවත් අනික්කෙන ඊට ආසන්න කෙනෙක් විදිර හැදෙනවා හරි හැදන අපිට හදලගන්නක් පුළුවගන්න හරි එතකොට බලාග්ඩ සික් මා ආර් සමාන එකේ ඉනං එන් දක්වා යුවාර්ඔ කියන එස්සෙන් මේ පැත්ත උත්තරේ කියද එ රින එ එක රින කවුද මෙතනි එ එක තුරුී තවිතුරු කවුද මෙතනි රින එෙන් ධනයක රින එ ධනයක ඔන්න හොම දැන්තින්න අපට ඔක ආදේකරන්න ද ඕකට ආදේශ කර හන්න බෑ අපිගව පල්ච එකක් නැත්නක් එවාා නැත්නම් ඒක යාලයක නිරුණය කර කියල හලම දෙන්නේ තෙන්න ර එහෙන අපිට එ එක ඔයන්න පුළු අමගක් කල මෙත ආරනුවට එක දාලා දාණ්ක්ක එකවැටවා කියන්නේ මේ ආරන්න හැමතට එකරන්නවා හද එකක්යි අට දෙවාරයක් හ මෙතන් එක දැම්ම හම කියද දෙවරක් එක දෙකයි දෙකක් ගිහම එකයි එකේ ගන එකේ ගනක්යි ත උත්තර හෙම දැල්න හරිද රින හරිද එකට හරිද දැ මෙතනමොකද කරන්න ඕනේ එන් ධනයගන එෙන් ධනයක්. එ ආරවලට දාාන ධනයක කියන මෙතනත් ආර්ිෙනුට දාන්නඩ ඕනනි එන් ධන එක. එහෙන එක අට දෙවාරයක් මල් ලොකු වරණක් දාන්නාම් හරිද මෙතනන්නව දෙක ආරණට දාන්න එන්ධනයක එෙන්ධනක ප්‍රණය එක වෙනම න්න කියනක දෙ එන්නවාද එක ගණය පැහැදිටිද පෙන් ඇත්දේ හරි අරණ දද දැම් මෙතනගෙන දෙවරක් එක දෙකයි මෙෙන බාගයයි ්‍රීන හරිද මෙතන බලන්න එක අට දෙවාරයක් හරිද මෙතර දර දෙකක්කෙන් මෙතන දෙවරක්ක දෙකයි දෙකෙකක් ගිහාම එක්කයි තෙනවා දෙ කියන්න දෙකක්කෙන් ධන එක ගනෙන්. අන්න සික්මා ආර සමාන එක්කේ දං එන්දක්වා යුවා පැහැදිලිද හරි ඔන්න එකටි ති නවා ලකුුණ සම්පර්ණය ගන්න පුොුව මතක දෙයාගන්න නෝතන ගණනගත් හමේ මෑතකාේ ගණන්ගත් හමේ උඩින් පද පෙලි තුන යටිින් පද පේෙක බලනව ඉස්තර ැලුවෙනේ ම දන්න මේමා කියනෙ කොම කියලා මතගතියාගන්න මෙහෙම ක ප්ඩ ඕන කිය රිද පැඇදිලිද ටක් බලම ඩගල් ලක්කු කියත් තිනකි හරි මුලින් අපටඒේ නියතොහවට දහයක් තිබ්බා ඉලකට එාර් නිර්ණය කන්න දැනට පහලවක් තිබ්බා මේ බලන්න උඩ පද පේල් ියනට පහ පහ දහයක් තියෙන තියෙනවා ඇත්තම කතා දෙන්න කැපෙන ප්‍රමාණ්ට දෙන්න දහයයි කොහමහරි උඩට දහයයි යයටට දහයයි හරි එතන විස්සක් තියෙනවා ඊට පස්ස කෙලිම්ම උත්තරේ විදිහරන්නේ එ එකරින මේ එකරින එෙන් ධන එක හරි එතක ඒදක ලින් බලට ප අපාදශක කල සු කලාට යල හිම කරලත් නෑ දෙන්නවා මෙන්න මේ එ එකකරන එෙන් ධනක් කියනට පහක් තියෙනවා හරිද එක් කොහම ලියනව නිතුරුණ පත්්දක් ඒක රදේශක කල සුළු කල්ලා මේ ගන්නට පහක්තියනවා ඒලට තිහක් තියවා දෙද තිහක් තියනවා හරි ඔය තිහ තියෙනවද බලන්ට වෙතිහ තියනවද හරි දරවුණන තවුට මං හදාගෙන හදාගෙන ගියා හරිද එකක් මංවාට හදන්ට වෙලාව දුන්නද කියනක සැකේ තියෙනවා හරිද බලන්න හදාග අප කොට සනය හිල්කොට තාවයික් අහනෝගේ තවක කෑල් රිද මම් ෝඩ්ඩ එක ලකුණු දාන්න කිය නෑ හරිද මංවලට මාකින් එක සයා කල්ල පෙන්වා මාකිින් එක ලකුණු ලැබිලා තියන්න පියවරවල් හරිද රෝ යාලා දැ ගණ්ඩේව චුට්ට මකදයාගන්න හරිද මෙහිෙම ලියවෙඩ ඕන කියන එක හරලම අපී ල කෑලට අන්ද ලාtti <inaudible> ුණදද ම පොඩිවෙලාවත් දෙන්නා හරි ඒ දෙන්නේ මේ වෙන හේතුවක් හින්ද නෙමේ මොකද මේ දැන්ගාලම් පටන්ගත්ත විතරන ඒකනිසා ස්ටෝක්් කරරන්න කියන එක ටියක් හරින යන එක නිසා ඔයාල මේ ලියගඩ්ක ලියාගඩ කියෙ හරිදි ලියඳ බැරුණන පොඩ්ඩක් බැක්ගිහිල්ලා ලියාගෙන මෙතෙන්නා ඉන්ඩ මේ අපි ලංකොට සාදම ල් ලියල් හරිකිළදා ඇත්තා අපරාදී හරි තේරුුණාද මේක. හරි ප්‍රශ්නයක් අහනවා අන්තිම කෑලට එස්සෙන් කියදාලා හදඩ බැයිද කියලා හරිද මෙහෙමයි අන්තිම කෑලට කියන්නන්නේ යාල මේ කියන්නේ අර මම ඔලට පුරදු කරපු විදිහට දැන්වාලව හුරුවෙලාදන්න හැර මුකද මංවාලට පුරදු කරපු විද ද මංවාලට මෙතනින් පස මේට එස්සෙන් කියලා දැමව නේ යාලාර මේ ලියන්නකාම් මැලි මේ කාවබන් ගොඩක් වැය වෙනවා වෙලා යනවා හරි එපා දරුවේ විභාගෙද යාලා එස්සන් කියෙන සංකේත දෙන්න ඇනම් හරිද අපි යාල දෙන සංකේති පාවිච්චි කරන්නඩෝනි හරි ඒක නිසා ඒ ඒ ඩිසිපලන් එකඒ පාවිච්චිකනන්න හරිද ඒක නිසා මේ හමාරුවින් හරි මේක ලියන්න මේක තේරුමත් එස්සන් තමයි හරි හරණ ද එස්සන් කියලාඩ එපා ඒගොලු කිය නැ නනාම් හරිද මා න හදට ට්ටේ ගන ට දෙන දාහන්න ගන හිද අපිට ොන න්න හරි ඉස්සරහටවා විබාක් ගනවලත් තියෙන මේ ගොල්ලො මේක එස්සන් කියලා ගම්මු කියලා හරි එතකොට අපිට දාහන්ඩයිතිය තියෙනවා ඒගොල්ල එස්සන්ෙල නවනනි දෙන්න දීලා නැති අවස්ථාව දාන්න එපන් හො මේ ගාන දීලා නෑ එස්සන් කියලා හද හරි දෙැම්මකක්ද අපෙන් හණඩ පුළුවන් ප්‍රශ්න කියන්න නිග හිතල කියන්න අනි මගේ ුරු චරිත කරනවල හැ අහන්නන්නේ හරිද ඒක සුචරගෙන අිලම්පති ක්‍රාව හොල වෙල්ලා හඩුපුලමකද ෘර්තාකාරමාරගේ හරය මන්නේ තන ඒහා ගනක් අහන්නවනම් ප්‍රච්චිපතනය හැද ඒවගේ මඟහන්නේ ශ්‍රීණ ානකත් එසෙන් හවන්ට පිවුවට පසෙම කද මොනවදහනපුලම් පශ්න. වැදග රශ්නයමකක්ද. දැන් ශ්‍රීනිානක් කියලවාට දැනුනදනිකන් එෙන්න්න ශ්‍රේනි ානක්වගේ නෙම ැයි ශ්‍රණයක්ක් දීලත් නෑ ූහේ හදාගෙනම් ඇත්තම කතාමේ ශ්‍රීණියයක් තමයි ඇයි හේතුව අපි අර යවා කියල කෙනෙ ගත්තේ. ශ්‍රණියක ආරුණනිිද දෙමන මතක නෑමකක්ද එක්ක ඇයට එක් නෙමේ දොළහක්කා වර්ගධන එක්කයට මොකක්ද දෙකක්කාරිනයකේ ගණය වරක් දෙකක්කා ධනයේ ගන හොමි එකන්නේ දොළගව තියෙන ගනේ ඔ ෝකන්නේ ද තුර මේක ආරුණි පදේ ැ මේ එකක ආරුණුට එක් දාල සුළුගල්ලලා පළවෙනි පද ගත්ත හැයි දල්ල ුනදදාන ආරුණුට දෙ එකකදානව සුළගන්නවා දෙවැනි පදේ ගන්න. ආරුණුට තුනදානම සුළුගන්නවා තුන්ගනි පදේ ගන්නන්න ශ්‍රණී හොක දම ශ්‍රීණිය මේ ශ්‍රේණයේ හරිත මුල් පද එන්ගානක එකතුව තමයි මේ ගත්තේ තෙන්නවද අපේ අපිට අපේ ඇහුව නම් මේ ශ්‍රේණ මුල් පද හයකතු හැන කලා පි වට දහයදාම තුර ආර්සාමානයක න්න දහ දක්වා පදවල එකතුව කියලා තන කියවෙන්නේ ඉස්දාහන එස්සෙන් හිටන ස් දාහය එහමනි ඉදර මෙතෙන්නත් දහය දාරන්න තියෙන් තොර මේකග සු වෙලා මුල් පත්දහය එකතු උත්තරේ නවා පැහැදි ්‍රණි ගානොයාලගින් හැම තිස්සේෙන් පන්න පන්න හන දෙ අනිවාරෙන් හ දෙයක් තමයි හරි මේ ශ්‍රේණී අබිසාරිීත නැද්ද කියන එක. අබිසාරිත නැද්ද කියන්නේ. ශ්‍රේණයක් අභිසාරිත නැදගත චෙක් කරන්න නම්. ඒ ශ්‍රේණයේ පදා අනන්තෙම එකතුව ගන්න ඕේ ඉන්ගාන කරං හර න්නේ නිශ්චි ගාන කරංහරයන්නේ. පදා අනන්තයක් දක්වා එකව ගන්න ඕනේ පද අනන්තයක් එකතු කරන්න ඕේ. ඒ පදා අන්තෙම එකතු කළ හමින උත්තරේ නියතාගයක් නම්. හ වගේ අගන්න දෙකක් වගේ අගේයන්නම් තෙන්නවද නියතාගයක් නම් ඒ එක අබිසාරී බැරිවෙලාවත් පදා අනන්තිම එකතු වල හමින් උත්තරේ ලොකු උත්තරයන්න ලොකු කියන්න අනන්තේ නම් පදාා නන්තයක් යරතුල හම නන්තයක් මෙනවන ඒක අපරිමිත උත්තරයක්කා විහරිද ඒක නිසා ඒක අභිසාරෙන් නොහන ශ්‍රේණිය එඒන අපි හොයන්න ඕොනමකක්ද අපි හොයන් රෝණේ අභිසාරිද නැද්දගේ ලැහුවත් පදා නන්තය එකතුව මම ඔයාලට කිව්වත් ෙරි කරද්දි පදා අනන්ත එකතුව හෙවත් ස් අනන්තේ එ අනන්තේ එස් අනන්තේ පදා අනන්ත එකතුව හොයන්ඩ මොකක් දෝනේ මුල් පදෙන්වල එකතුව එස් එන්න ඕනි එස් එන්මගින් තමයි මොකක් කරන්නේද එස් අනන්තේ හොයන්න එක කියන්නේ මුල් පදෙන්වල එකතුව හොයා ගත්ත එකෙන්ම තමයි තෙන්නවද පදා අනන්තේ එකතුව හොයන්න න ඉතින් මුල් පදෙන්වල එකතුව තියෙනවානේ මුල් පද විස්ස එකතුව ගණඩ බේදෙන්ට විස්සදාලා පුළුවන්. පද පනහකතු ගන්න ේ ට පනහදා ලුවන් තට පද පණහකතු වවා ප පදා අනන්තය එකතු වන්න ඉන්නනුර අනන්ත දානවා ත අනන්ත දම හමකද දෙන්නේ පදා අනන්ත එකතු වෙනවා තෙන්වද හැබැයි අනන්ත කියන එක එහෙම ලේසියෙන් දාන්න බෑ ඒක දානන්න ඩීසන් විදිහට ඩීසන් විදිර කියන්නේ සීමාව එක සීමාව එක්ක තෙන්නවද නිකන් දාන්න බෑ අගයක් වගේ හරි ගාන කියවල බල හද මොකදද කියන්නේ කියනවා හරිද සික්ම ආර්සාමානය කයින් දං අනන්තේ දක්වා යුවාර්ශේණය අබිසාරී බව පෙන්වා හරි සික්ම ආර්සාමානය කේයිදං අනන්ත දක්වා යුවාහි අගය සොයන්න මේකත එරනවත් දරුවනේ හ මොකක්ද මේ කියන්නේ මෙතන තියෙන්නේ ආ එකන් දම් අනන්ේ දක්වා කියන ොකද මේ ඒ අනන්ත මේ තියන්නේ හරි දෙ එස් අනන්තේ ඒ කියන්නේ මේශ්‍රේණය පදා අනන්තේ එකතුවේ උත්තරෙත් අහනෝම අන්තිම කෑල්ලේ හන්නම කක්ද මේ පදානන්ත එක්කතු වෙහි අගය හොයල්ලු අබිසාරය කියලා පැෙන්වල්ලු හ අිරි වෙන මැති අබිසාර වෙන මැතිය කියන්නේ එස් අනතේ නිශ්ිතුත්තරයක් වෙන්න ඇති හරි අප ෝක හන ති බලමු හරයි කොහම දෝකු ොයන්නේ මේකින් මෙතනින් හරිද හරි ඩියගත්තනයද හරි බලාගත් දැන් ඔයාලකාව ඉන්නවා මොකක්ද මෙන්න මේක සික්මා ආර් සමානයි එකේ ඉඳං එන් දක්වා යුවා ඉන්නවා මොකත් දුඋත්තරේ බාගෙරිනති එන්න මේක පල්ලියක් එකයට දෙවාරයක් දෙකක්කෙන් ධනයකේ ගණය මේ තියෙන්නේන් එකන පලවෙනි පදේන එමනි පදේ දක්වා එකතු දැ අපට පද දහ එකක න්න එන්ට දහ දාන්න එතකට පද දහ එකතු වෙන ය දැම්මත් මුල් පද සීය එකතු වෙන ඒවගේ අනන්ත දැම්මත් පදා අනන්තය එකතු වෙන එච්චර එන්න නුර අන ධාන්තයෙන් හැබැ එට අනන් දානාව කියන කිහෙම ලේසිෙන් කරන්න බෑ අප සීමාව ගන්න ඕ අනන්ත කියනෙක් ගන්නකොට දාන්න සීමාව එ අපි දෙපැත්ත සීමාවගම සීමාව කොහාටද එන්න අනකොට අනන්තයට කාගෙද මුල් පදෙන්වල එකතුයි ආරසාමානය කේනං එ දක්වා යවා මේ පැත්තෙත් සීමාව ගන්න සීමාව එන්නේ අනකොට අනන්තයට ආගෙ බාගෙරි නෑ ආගෙත එකේට දෙවාරයක් එන්ධන එකේ ගණය මෙන්න මෙිහෙම. අපි එක පාර අන්ති දන්නන්නේ දැන්වලට දහය දාන්න පුළුවන් මෙතෙන් දහය දාන පුුවන් සීයදානන්න පුළුවන් එහෙම දාළ සොළු කල්ල ගන්න පුළුවන් ැබ අනන්තේ කියනෙක් ගන්නකොට නිකං අනන්ති දාන්න බෑ තෙන්ව සීමාව විදින ගන්න ඕනේ. හේතුව අනන්ත කියන එක අනිශ්ිත උත්තරයක් නිසාහරිද මේ සමහර විට එන උත්තරේ පිළිගන්න බැරි අනිර්ණ උත්තරයක් පෙන්ඩ පුළුවන් ඒකනිසා සීමාව ගානක් ඉදිර හදර අනිර්ණ වඩ පුලුවන් තැම් මොකක්ද මේ කියන් සීමවි සරල තේරුම් මකක්ද දෙැම සීමාව කල්ල නෑ හරි සීමාව සරල තේරුම් මකක්ද පස්ට්‍රිෂන් එක සමාව කල්ලන හද මේ ඉගෙනගන්නම සීමාව කරල තින්හැර ර් ඒක සමහරත් මේ ඉන්න හැර එතකොට ාව තේරුම තමයිඉන්න අන්තර යම කියන්නේ එන්ට අනන්ති දාන්ට එච්චරයි ඒතන සරල තේරුව එ ආර්සාමානයක් කෙහිද එන්ට දාන්නට නන්තේ අන්න හැදුුණ මේ සංකේතය අර පපරග හන මේංකේ හැරම ගද එස්ස අන්තේ එ කල මේ පදේදාව අනන්තවෙනි පදේ දක්වා එකතුව කියෙ හැදුණ දෙැ ගොහෝ සීමාව ගන්න මෙතන ඉන්න අන්තරයා අන්තරක සීමාව ගන්නකහොමද මෙයාග සීමාව දන මෙයාගේ සීමාව දත්තම් මෙයාගගේ සීමාවට මෙයාගේ සීම නියතයක් නියතක සීමවා ගණ්ඩ නත් නෑ නියතක සීමාවේකමයි න්නන් සීමාව ලියන්ඩොක් කමන්නේ සීමාවෙන් අනකොට අනන් එයට බාග රින මෙතන ඔන්නම් පුළුවන්වාලට මෙතන බාග ලියට ගන්න පුළුවන් බාග වරක් සීමාව එන්න යනකොට අනන්තයට කාගෙද මේ කෑල් ඒ කියන්න එකට මෙයායිලියට ගඩ බෑ එන්දන එකේ ගනේ ගණ්ඩ බෑ සොරි මෙතනව ලියල තියවා වැරදිනේ දෙවාරයක් දෙක් ඇන්ධනය කෙනෙ දෙවාරයක් දෙකක්කෙන් ධනය හමනේ දෙන්නරි එතකොට ම එන්නක තම එියට ගත්තේ එක බෙදීම දෙක මේ බාග තම එලියට ත්තේ මෙතන ඉන්නවා දෙකක්ෙන් ධනයක ගණය එන්න ඉන්නේ වෙඩියට ගන්න බැයි එන් කිය නියතන නියත එලියට ගත්ත එක සීමාව ඇ කෙනෙක් කහයි මෙහම ද සීමාව හොම ලියන් ෝනද මේක ලියන් ඕන මේ දෙ පැත්ත සීමාව ගන්නවා කියනක ලියන් ඕෝනේ. අරිද ්‍රනි ාන ශ්‍රේනි ගානය ම මේකෙන ්‍රණනි ගාන්ට දාලව දෙ පැත්ත සීමාව ගන්නවා කියනක ලියන් ඕනේ. ඉට පස්ස මේක මේ සංකේතර හැරනවා කියනක ලියන් ඕෝනේ. මෙහෙම පදෙන් පදේ සීමාව ගණ්ඩ ඕන කියර ලියන්ඩ ඔන්න නෑ කෙලින් උත්තර දැම්මක් ප්‍රශ්නයක් නෑ. අරද ශ්‍රනිගා ලකුණු හම්බෙනවා අරද උත්තර දැම ප්‍රශ්නයක් නෑ ඉතර සාමාන්‍ය ශ්‍රීණ ගානක මෙහෙම කඩලා අරගෙන? ත්තරේ දන්නන්නේ හෙමයි හැද හරි එන් කොහට කියත් බාග උත්තරය කියද බාගෙන ඇයි මේක කෙනෙක් නෑන හරි රින බාග වරක් බාගවරක් එන් අනන්තට අදේ මේක උත්තරය කියද එට අනන්තේ දාන්න තන අනත්දාන්න කියද බල අනන්ත හම දෙවරක් අනන්තේ දෙවරක් අනන්ත කියද අනන්තයයි අනන්තර එකක් තුන හම අනන්තයයි එද අනන්තේ ගණය කියද අනන්තේ ගනය එක ගන අටයි වැඩි වෙන අනන්ත ගන හ තව අනන්තය ඒතිවාද එක අට කියත් දින්න මේ අනන්තයක් එක අයට අනන්ත කියන්න කියද බිඳුවයි ඉතියෙන්ෙනවද එක ලොකුව එකක් කියන පොඩිය එකක් කරද එක අරන් යැ බිඳුව එෙන අතන න උත්තරේ බිඳුවයි අයෙනක් එන්න බාගවරක් බිඳුවේෙන් උත්තර කියද භාගයයි භාගයායි ඉතිද මොකද වනේ මේ උත්තරේ මොකද වනේ නිශ්ශිදා නිශ්්‍යිදු නිශ්ෂිතයි ද බාග කිය දසම්පහයිෙන් ඒ ගැන් පදා අනන්තයක් එකතු කළත් එන්න කියද දසම්පහයි. පදා අනන්තයයක් එකතු කල අනතෙන්න්න බේත තනි සුවෙලා පුළුවන් අන්න හෙමුණ අබිසාරී නෑ හැබැයි පදා අනතේමතු කළත් නිශ්ිත උත්තරය පරිමිත උත්තරයක් නම් අපි ගන්න පුළුව ොගක් කිය දෙේ අභිසාරීශයණයක් කියලා අපිහෙන ලියන් වඕන මෙන්න මේවා කියමකක්ද. පදා අනන්තයම එකතුව පදා අනන්තයේම එකතුව පදානන්තයම එකතුව. හරිද නිශ්චිත බැවින් ඇත්තම් පරිමිත බැවින් හරිද පදානන්තය එකතුව පරිමිත බැවින් පරිමිත බැවින් මොකද වෙන්නේ හරිද ශ්‍රේණී අභිසාරී වේ හොම ලිවන හරි ඔය වාක්‍ය ලියන්න මෝනෑ පදානන්තයම එකතුව පරිමිත කියල ලියලා ශ්‍රේණය අභිසාරී වේ ශ්‍රේණී අබිසාරී වේ දැන් එයා හනවනට පදාානන්තය එකතුවේ උත්කරෙත් ඒකළ ියන්නත් ඕනේ ඒ කියන්නේ හනවානේ අබිසාරී බව පෙන්වා ආර්සාමානය කේදං අනන්ති දක්වා ඉගෙන පදාානන්ත එකතුව ස් අනන්තය උත්තරේ ලියන්ඩ කියලා එය උත්තරේ බාගය ඔහොම තියන්නත් තෝන කෙනෙක්කයි එක මෙතනක තිබ්බන්නේ ඇයි ආයි තියන්න නැ මෙතෙන්න්නයි දෙන්නේ මේක තියන්ඩ ඕ තෙන්නවද මේක උත්තරේ හොම කියලා තියන්නවා එම නිසා පදාානන්තය එකතුව කියලා තියන්න ඕ තන පැහැදිලද දා මාතක් කින්දදවල් සංකිරණය වගේ ැන්න ද සරල දෙයක් කියන්නේ ලොකු දේවල් ගන්්ඩ පාහරිද අමාරුවයි වගේ පැල්ලෙන වගේ මං කියන වචන අතැරල දාහන්න හර තේරණටික් ගන්න හරි ඔතැන් ලකුණු තියත් කියත් තිනදකි බලමු හරද දන එද මුලින් නියතු දෙකොහොයෙන මට තිබ්බ දහයා එස්්වාා හොනට පහළවක් තිබ්බ හරිද ඊලගට එස්ෙන් හොෙන තැනට තිහක් තිබා හරිද කියන හතලිහ පනස් පහක් තිබ්බා හරිද ඊඟට මෙතන පරිමිත වේකයා ලීලතින ොදෙන්ව බාග පරිමිතයි එ බැවින් මේශේණී අභිසාරී වේ මේ පරිමිතයි කියන වචනයට පහයි අබිසාරීකන වචනට පහය කියනර මම ලියපු වාකට දහයක් තිීන ොතය නොමන්දවාක්්‍යම ලිවනනි ඊට පස්සෙේ යා ලන්න මේ ආයි දීල දීරමකක්ද සික්මාර්සාමාය කියල අන්තේ යවවාර්ග උත්තරේ ාග කියල වෙන දීල මෙතන බාගතිී බෑහරි දර මේ පහ නැති වෙනවා ත නල් අන්න එතන පහළවයි යන පනස් පහයි හැටයි මෙතෙන්න තියෙන් හැත්තෑක් අපගේන ශ්‍රණිගාන්ටයා කඩ රි තේරුණාද මේක හරි ගාන හදාග පශ්ති න හන් මේ කවු්දරතින් චට්ට එකට අිසාරරිතාව කියන එක ගැන මොනත් දැනගන්න ලෝනේ දැනගණ්ඩ දෙයක් තීරවන අහන්ඩ මේක හදපු ඉන්න වනම් දෙදස් දහත් වන දෙද දහත් වන දොළොස් එනි ප්‍රශ්නය බී කොට හදන්න එක යන ශ්‍රනි ගාන හදන්න ගන්න ඉනාඩී දහයකින් දහයකට අඩුවෙන් අටකින් වගේ හදාගන්න මේ ගෙදෙද්දී හරිද මේ හදන්න ගන් මට මෙතැන්දි හම්පූර්ණ කාල දෙන්න බෑ ප්‍රශ්නයනම ගහන් ඔලට මේ වැඩේ එපාාවෙනම වීඩියෝ මිස්කරගත්තොත් හරිද මං ඒක බුලදිම කිව්වා දැනගෙන කිව් වි හරිද දහතුන්ෙන් දෙදස් දහතුනේ ගාන හදන්න දොලොස්සෙන ගාන ශ්‍රණ ගාන හරි මේක හදාගත් අද ප්‍රශ්න නැදමකොත් කිසිම ප්‍රශ්නයක් නැද්ද ද මේ ගාන හොඳට තේරෙන් නැතිනේද පොඩි ගානක් ේරුණද ගන දස් තුොල හැ භාක්ගාන් ය ඒ අවුද්ධකගේ තමයිද විභහයි කරන්න දී බෙන ඒ අවරුද්ධක වගේ ඉපදිලා හිට ගොඩක්තුර විල්න්නේ ප්‍රශ්දනවාගහන් මංවාලගෙන් දෙයක් අහන්නද මේගන කිම ප්‍රශ්නය නැද ඔක් මටක තේරුණද මටක ුත්රයක්දන්නු කරි ේරුණනාදක තේරුණ ක ද ඉන්න. තරනා කළද ලකුන් ලැබෙන විදිී මේ ගාන හදන විදිහයි පියවරයි බොද මම පළවෙනි ගාන වෙලාවරම් විස්තර කළා තේරුණවා නේද හොදරම තේරුණ ප්‍රශ්නයක් නෑනේ පැටලුන් නෑන එහම් පොඩ්ඩ පටලනව ගනන්ගන්නෑ නේද පොඩ්ඩ පටලනව ගණන්ගන්නය පොඩ්ඩ පටලනම් හරි ප්‍රශ්නයයක් නෑ හරි කොඩ්ඩ පටලන්න යෑන්නේ තන්න්නේ පා ද ඉර එක ඉතනව හද ඉවර නැත්තම් මේ කතා ඉවර කරගෙන හඳ හරද හරි දැම් මේකේ හරිද බුලයිඳං ගාන හදාගනව නියත හොයාගෙන අන්තර් සමීකරණට හදාලත් එක්්වාාර් හොයා ගෙන අන්තර් සමීකරණ සික්මාර ගෙන එස්සෙන් හෙව්වනේ ඉතුර එස්සෙන්ට අපිට මෙන්න මේ උත්තරාව කිසි අවුලක් නෑ හරි ඊලකට අපි අප එයා ගොඩක් කියලාටහන්න එස්සෙන් හෙවට පස්සේ එස්සෙන් මගින්ම හොයන් හදන්න තියෙන හින්දා හරිද පදානන්තය එකතුව උත්තරය යහනවා ඒ වගේම පදාානන්තය එකතු උත්තරය යාහලා ශ්‍රණී අභිසාරීද නැද්ද කියලාහනෝ නේද එකන පදානන්තයක එකතු උත්තරේ පරිමිතනං එක අබිසාර අපරිමිත නං එකන අනන්තයාවත් අභිසාර නෑ උදාහරණයක් ඉදිර දැම් මේ ගානේ හරිද මේ ගානේ අපිට අආවදරුවනය අතන පාදානන්තය එකතු උත්තර ාගය කියම ග පරිමිත උත්තරයක් පරිමිත නිසාමකද වෙන්නේ අභිසාරී බැරි වෙලාවත් මේක සුදුු කරල මෙත අනන්තයක් කාවන අබිසාරී නෑ ඒ හරින එක හරි හැබැයි මම අලගෙන් පොඩි දෙයක් අහනෝ මේක මම අහන්නේ වාල මේ මැත්සීගෙන ගෙන කව හරි දවසක් කැම්පස් යයි කියල හිතාගෙන මම වලගින් චූටි දෙයක් අහන පැතිලිද එ ෙම දෙයක් ඒයාේ ප්‍රශ්න හලා තියන විදි වාල්ටප්සට් කන්නද වාල්ට අප් සට් එකක්න ගොද වල්ට හැඟගම් නෙන්නන්නේන ඔයාලට ගානේ ඔල ගොඩක් ඇප්ලයිට්ල්ල ගඩ තරන විදීම මදන්නවා හරිද හරද ලාස්වල ගැන දෙනු කරද්දි රූ ගාන කියවන්නේ රූපයන්ද ගාන තමට හිත හිර දිර ගූර්ණගත්ව ඉබදෙන ගත්ත හැදවා සමයට හොයන්ඩ කියලා තියෙන ගනීමේ හො තිෙන එකක් වාල්ට හැඟීම් දැනීමන්නේ හරි එම ප්‍රශ්නයක් තියෙනවා ත ඔය ගානේ හල යෙ එක දැක් අද හරිට හලා තියන එක හරිද හලා තියෙන විදිහරම ලබමේ කරලා තියෙන අියගන්ට බල මේ අන්තිම කෑල්ල කිය මොකක්ද කියන්නේ සික්ම ආර් සමානයි එකේ නම් අනන්තේට යුවාර් ති කර දිග වැඩිහින්ද මං කියන්න ඒස් අනන්තෙහිලා දෙන්නවද මොකදද කියන්නේ ශ්‍රේණය අබිසාරී බව පෙන්වා මොකදද කියන්නේ ස්සල්ලම කියන්න ශ්‍රණය අභිසාරය කියලා පෙන්නලා ඊට පසමකක්ද කමාවක් දාලා හරිද එස්සානන්ති උත්තරය හනවා එක ක පදානන්ති උත්තරය හනෝ හරි ම තේරුම් ඇැතුයි ඇතිහද මෙන්න මෙහෙම දෙයක්. එයාලෝය ප්‍රශ්න යහන්න එහොමද එයාලෝය ප්‍රශ්නය අහන්නේ තෙන්නවද පදානන්තිය උත්තරය සුළු කල්ලා ගන්්ඩ අරගෙන ඒක දිහය බලලා කියන්න ිසාාරිද ැද කියලා නෙමේ ඒහ ඇද අපි කළේ කොහොමද අපි කලේ එස්සෙන් හිටියා ඒක සීමාව ගත්තා අරගෙන අපි උත්තරයක් ගත්තා මොකක්ද මේ හෙව උත්තරේ මේ හෙව් වේ පදානන්ත එක්කතුව පදානන්ත එකතුව දිහ අපි බැලු ඇස් දෙකින් පදානන්ත එකතුව දිහ බැලුව අප ඇස් දෙකින් හ පදානන්ත එකතුේ උත්තරේ හරිද පරිමිතයි නිශ්ෂිතාගයක් ඒක අපිට දැනු හින්ද අපිලිව්වා පදානන්තේම එකතුව පරිමිතයි ඒක නිසා ශ්‍රණය අබිසාරී තෙන්නවද පැහැදිරි ද. ඒයාලා කිව්වේ මෙහෙම ප්‍රශ්නයමකක්ද ශ්‍රේණය මෙහෙම කිව්වේ. ශ්‍රේණය හරිද අබිසාරීද අිසාරීද ඕක තයිඒයාලගේ පලවෙනි ප්‍රශ්නය. නැතා අභිසාරී බව පෙන්නන්න. හරි ශ්‍රේණය අබිසාරීද හරිද හරිද ඊලගට? ස්ස නන්තය උත්තරේ කීයද ඔහ මැහුවේ පිළිබල ෝක හරිද එයා මුලින් ඇහු එස්ස අන්තය උත්තරය නෙමේ එයා ලැහවශයණ අබිසාරීද ඊට පස්ස එස්ස නන්තය උත්තරය කිය අපි මොකද්ද කලේ අපි එස්ස අන්තය උත්තරය හෙව්වා ලොකුවට ටක්්ගාල ස්සනන්ත හිවම පැදි අපි මේකයි මුල්ලින් හෙව්වේ හොයල ඒක පරිමිත හින්දා අබිසාරය කිය ලි්වා කියනක තියන්නද පැහැදිලද එහෙම මේ යාලා හන් ෙම ගද අබිසාරීද ඔවු අබිසාරී එහෙනම් පදාානන්ත උත්තරය කීද ඊට පස්ේ හරලන් හ ගන හැදිල මකක්වෙන්න උනුද බාගි කියලවෙන්න ඕන හමනදවෙන්න ඕනේ කියන එක පිළි ගන්නවාද එක පිළිවෙලට හිතුවත් ඒක නේද වෙන්න ඕනෙදේ ශ්‍රේණී අබිසාරීද කියල වලගින් හනෝ වල දෙන්නන්න උත්තර මොක්ද ඔබුද නැද්ද කියන එක එක් ඔවු නැත්තන්නේෑ ඔයාල ඒකට ගානක් හදලවර වෙලා හරිද මේකාරගෙන කියන අබිසාර කියලා හරි ඒකක් පිළිගන්න ඊලකට වා ඔයාලගින් හනවාඒ සනන්තික කියදඒස අන්තිතිින් බාග අපි කලින් පෙන්නුව කියලා කියනවා එකන වාල මේක මුලින් හොයලා පස්ස තම අබිසාරය කියන්න තේනවා හරි යම් දෙයක් තේරනවා දෙතන එද කෙනෙක් හ ඒක අපි කරපු එක වරදත් ති නොදකරන වරදක්නෑ ඒලෙවල් සීමත්‍රී වරදක් නෑ ඔය ප්‍රශ්නය කොහොමත් ඉස්සරහත් විබභක් ගනවල බලන්න ඔය ප්‍රශ්නය කොහොමත් එයා හන්න හෙමයි මුලින් මෙයා හන්නේ ශ අබිසාරීද කියලා හරිද අබිසාරීද කියලා ඊට පස්ස තමයි යාලා එස්සනන්ති උත්තර කියද කිය හන්න ඇත්තටම අපි හද එෙම නෙමේ අපි හදන්නේ මුොලින් එස්ස නන්ති උත්තරේ හොයලා ඒක දිහැ බලලාහි කියන්නේ අබිසාරීද නැද්ද කියලා හරිද අන්න ඒක තමයි අපේගහන මේ ප්‍රශි්ට උත්තරේ ඊට පස්ස අපි එයා අහනවන එසනන්ති උත්තරේ කියල දැන් කියලා එතකොට පියර හොයපු උත්තර යවිතර ීලා ය එක පේලී ඒ අයි හදන්න ඔන්න හදලා තිය හිද. තේරෙනද පැහැදිලිද ඔන්න ඕක තමයි ඇත්ත කතාව එතෝට කෙනෙක් හයි මෙහෙම දැන් කෙනෙක් හයි මෙහෙම ඉතිංස මේ ප්‍රශ්නපත්තරේ හදන කෙනාට තිබ්බන්නේ ප්‍රශ්නපත්තරේ හදන කෙනාට තිබ්බන්නේේ හරිද එස්සෙන් හොයන්ඩ කියලා මෙ මෙයා දෙනවන එස්සෙන් උත්තරේ මේ බව පෙන්නන්ඩ හරි ඊට පස්ේ හ ප්‍රශ්නපත්තරේ හදනෙනාට තිබ්බනන්නේ දැන්ස් අනන්තේ හොයන්ඩ එතකොටම මීටික හදනවානේ ඕ එක තම වඩ ඕන අනන්ත ොන්න ඉට පසේ අට බනය අනන්තෙ සොයන්න එනයින් ශ්‍රේණය අභිසාරිීත නැද්්‍යවනමගේ සඳහන් කරන්න එහෙන අප එස් අනන්තය හෙව්වා පරිමිත නිසා මෙතන ඉන්න වැත්වා මේ කලි විල්ලක් නෑ තෙරනවද ඒකන මේ ප්‍රශ්න මාරුගල්ල හන්ට තිබනේ දෙයාට හරිද මොලින් එස්සනන්තේ හොයන්ද හොය ශ්‍රීඩිය දැන් අිසාරිත නැද් කලා කියන්න අපි හද එත්ත එහෙමන එලට එක එහෙම හන්්ඩත් තිබ්බා තෙවද එයාල හෙමේ කහල නෑ එයාලේක අහන් නිත් නෑ. එයා අහන්න වවිදිහටමයි. තෙෙන්නො එයාලහන්න ඔවිදිහටමයි හැබ අපි හදන්නේ අනිත් පැත්තට තෙන්න අපි හදන්න නිත්ද. හෙමයි කියලා ලකුණ අඩු කරන්න ත් නෑ. කෙක් ඒක හේතුවත් තියනො හේතුවත් තියනවා හේතුවක් තියන. ඕයා දන්න එලවල් මැත්සු විතරයි හරිද කි කැම්පස් එක ගන්න ඉන්ජින ම ක් ල්ට පටගලා හරි. මැමටික් වර්ගයක් අප ඉගෙන න්නවා ඒවෑ අපිට රියස්ල රිස් කලා ඉගැන සිීක්වසස් කලා ජාතියක් තියෙන ගැෙන කෙලින්ීම ශ්‍රේණිම තමයි යන්නේ ලෝක එකක ශවණි ගොඩක් තියෙනවා තිෙන්නවාද එතකොට ශ්‍රේණි දයනව මෙහම ගොඩක් ශ්‍රේණි තියනවා තියවා ශ්‍රණි තියනවා පැහදිනි ශ්‍රීණියක ආරුණණි පදයනයද යවා කියන්නේ යවා කියන්නේ අර අපිටාව මොකද දොලහක් කාර්ධන එක බෙදීම දෙකක්කාරිනය එකේ ගණය වරක් දෙක් කා ධනයකේ කනයගෙන මමවට ආසතමය කතා කියන්න ඕොකන යවා තේරනාල දරුවන්නේ ෝකෙශවෙණනි ගොඩක් තියෙනවා හරි ඔල ඉස්සරට ඇම්පසේ මැ්සිික ගත්ත ඉස්සරහට මත්්සිින ගත් කා හර දවසක හරි මෙච්චර මේ ගාන හදල දගලන්න ඔන්න යුවාර්ගේ බැල්මෙන් මෙ අ දිහ නිකම් බලන්ඉඳල කියන්න පුළුවන් මේ අධ නිකම් බල ඉඳල කියන්න පුුවවා මේ අිසාරශෂයත් ිසාර ඕනකද කියලලා ඒවට ප්‍රමතියෙනවා ිට තිබ හයක් විතර හයකහරි හතක් හරි තර බා. එක චු්ටක්Aඒ ගතිගුණබල මේයා අක්ග වෙනවද බලන්න විතරයි දන්නේ හ දන්න අපි. අර භාවනාවක් වගේ මෙයාදිහය බලංගන්නවා. බලංගද අපේ ක්‍රමහයිෙන් හය දදා බලනවා. මේකට එකද මේකට එක්කද මේකට එක්නද අන්ඳමල උත්තර එනවා මේ අබිසාරය කියලා. එකනසාම් මට වුණක් පුුවන් හරිද Uුවා විතරත් තිබ්බොත් ඇති. හරි යවා විතරත් තිබ්බොත් ඇති. මහර මෙත ්වා දි නිකම් බල්ල කියන්න පුළුව මොකක් කියරද අබිසාරේද නැද්ද කියලා. ඒයන්නේ එස්ස හො න්ඩ ඔන්න ඒගැන මේ සූත්‍රහ යන්ඩ ඔන්න ඒ සූත්‍ර වෙල සීමාවරගෙන පරිමිත නැද කියලා බලබල ඉන්ඩෝන නෑ නිකං යවාර් දිහ ආරනිි පදය දිහ බලං ඉඳලා හරිද නැත්තන් නිකන් ශ්‍රීණය දිහ බලං ඉඳදලා කියන්න පුළුවන් ක්‍රම ලෝක තියෙනවා තෙන් ශ්‍රේණය දිහ නිකම් බලංි දලා ඒ ශ්‍රේණිය අබිසාරයේද නැද්ද දෙක තේරුම පදාානන්තම එක තුළ හමෙන උත්ත්‍රේ පරිමිතද නැත්තං අනන්තයක් දෙන්නේ තෙන්න දකන අිසාරිත නැද්ද කියන්නේ ඒශණී අබිසාරිීද නැද්ද කියන්ඩ බලංඉදලා ක්‍රම තියනවා ඒ ක්‍රමයක් නිකන් හිතින් දාලා චුට්ටක් වෙලා බලංඉදලා කියන්න පුළුව මේශ්‍රණී අබිසාරි මේණය අබිසාරි ඉන්නෑ කියල එෙන්නවද පැහැදිලෙද එතකොට අපිඒක දිහ බලලාගඉදලා කියනවා මේේණි අබිසාරිී ටෙ ප්‍රශ්නයක් න අිරරිද ඒ කිය උත්තර පරිමිතයින ඒ පරිමි ත්තර කියද කිය ලා පිහ එක කියන්න බෑ අපිට හරිඒ කියනට ගාන හදන්නනනි ගාන දන්නනු කියග මේ සියලු ගා හදන්නවන මේ කාරගෙන සීමාවරම් මෙතෙන්න්න හදන්නුවේ තන ගාන හද නැතුව කියන්න පුළුවන් බලන් ඉඳදලා අබිසාරිීද නැද කියලා හැබැ කවු හරි ඇහෝ තා අබිසාරී ඒ පරිමිතු උත්තරය කියද කියලා ඒක කියන්න බෑ ඒ කියන්න ගාන හදඩුවේ අන්න ඒකයි ඔේ විභාග ප්‍රශ්නය. ඒලෙවල් විභාක ප්‍රශ්නය ඔය විදිහටහන්න ඒ කියන්නේ එයාල මුලින් අහනවා ශ්‍රේණය අබිසාරීද්ද හරිද? එහ මහලා එහෙනම් පදානන්තය එකය උත්තරේ කීයද. තෙන්නවද එයා හරණගහන්න ඕනෙම නෙම පදානන්තය උත්තරේ කීයද ඒක දි බලලා අපි අභිසාරිද නැද්ද කියලා කියන්නේ. තිෙන්නවල් ඒක නිසා ඒක යාලති වුණු මි්ටේ එකයක් නෙවෙයි. තෙන්නවල්. ැ පින්න වාලගේ මට්ේ පර ොචට ි රදනද කියලා පොච්චර ඩීස නිදි හදනාද කියලා බල හිතුවට හරිද ඒ කියය අනාගතයේ දැකල අනාගතයේ විදිහට හදරන්න හරද ඒ ්‍රේනිි ගානෙන් එක පේනවාඒ ප්‍රශ්නය හන්න හිමයි එලට වැරදීමක් කියලා නෙමේ ඒ දෙකයාලට ඕන තරන් චාස්තියන මාරු කල්ලා හන්ද ටයි් රදි වචනතක මාරු කරන්න දිතරදන්නේ හරි පදාානත එකතුව හොය පදානන්ත එකතුව උත්තරේ හොයන් කියීයද එනයින් අිසාරිත නැද කියලා කියන්න හොයාන්න එතෙම පදනන්තය එකතු උත්තරේ හොයල තබයි අබිසාරිද නැද්ද කියලා කියන්නේ ඇ යාලා අහන්නෙමොකක්ද බුලින් හනවා ශ්‍රණී අබිසාරීද නැද්ද ශ්‍රණ අබිසාරී වේද එහෙනම් පදනන්ත එකතු උත්තරේ කියද එයාලා හිතන්නේ අපිත් යවාදි හැ බලලා හැකියාවක්තියේ කියලා අබිසාරිද නැද කියලා කියන්න නිකක් ස්සරහට බලන්න කොමන්වලට මකින්ෙන්න්න අබිසාරී වේද කියලා ප්‍රශ්නය නවා යාල කෙලින්ම මේ මේ ගාන හදන්ඩ කලින් මේ ගාන හද්ඩ කලින් මෙතෙන්දිී ඔවු කියලා කියලා තියනවා ඔවු හරි ඔවු කියලා කියලා පස්සේ තවයි මේක හදන මේ උත්තර අරන් තියෙන්නේ ඒගන එයාට පලවෙනි ප්‍රශයට ඕහ කියල දෙනවා හදන්න න්නත් නැතු තෙරවල් මමාකින්ල් ලත්ති න ෙල් මාකින් ුලලා බන්දන්න මේ එපතා තරු දෙකල ඒක මංකිවල ම පොඩ්ඩ පටනවා හ තෙරුණ නැත්න ඒකමකුත් නැහරද හයි ගන්න දෙදස් දහතුන ගාන එම තියෙනවා හරිද ඕ දරුණන ඇතම කතාව ලමයි දන්නේෑ හරි ළමයි දන්නේෙත් නෑ. ළමයි නෙ මේ උගන්න ගුරුවරු දන්නත් නෑ සමහරයි හරි මොකද ගුරුවරුක් ඉන්ජිනරෙන් ඉල්ලනෑ නැත්තම් ඉගන ගත්ත සික සන්ස නැත්තාව නමකක් හරි හිම හරිට ඉෙනත්නෑ. හරි එක්ක ඒ ක්‍රම අහුව වෙලත්නෑ හරි එතකොට සමහල්ලාට මේ මටම් මතක සමහරයගෙන නෑවේ ප්‍රශ්නය හන් වැරදිලමාරු වෙලා කියලනෑ වැරදීමක් නෑ කිසිම වැරදීමක් නෑහ රි හරි. දෙදස් දහතුනේ ගානගන් දහතුනේ ගාන කියල හද මංඔ සමහර කරුණු කියන්නේ වාල සමහල්ලාට ජීවිතයටම ඕට හේතුව ඇයි කියවත් දන්නේ හරිද ජීවිත කාලෙම කැල්ල එතිඕ වගේ දේවල්ල තේරුම කියන්න පුළුවන් අනිවාරෙන්ම ඉංජිනේරෙන් ගිය කෙනෙට හරි මැත්ස් යට ඉගගත්තගෙනට හරි විතරයි හරි වෙනකවරු හරි කෙනෙක් ෝොක කියනවන කියන්නේ අර කෙනෙක්ග අහලා අර කෙනෙක්ගෙන් හලා හරිද එක ප්‍රායකව තියනව කම අපි ඉන්න කාල අපි ක්‍රම කලා ක්‍රම හයක් විතර තිබ්බ නිකන් වවා දි එක අපිට යෙන වවා බලන් ඉන් බලන් ඉඳදල අපි සාරිධ නැද් ක කිය කියන්න යන්න පුළුවන් හරි එක මෙතැ තියනවා හරි එ මෙතරන නමුත්තින දන්නම්ම මතගෙන හරිද ය බල බල ඉන්න හ හරි දෙ දස් දහතුනේ ගානගන් සයා කරන්න දස් දහතුනේ ගාන ඔදස් දොලා හැ ඔ හදන් එපා ඔක තමයි හැදුවේ මෙන්න මේක දෙදස් දහතුනේ නම් බේකොට සට තමය හල දන්න හරි හරි දෙද දහ තුන උසස් පෙල සයුක්ත ගනිතය ශුද් ගනිතය ප්‍රශ්න පත්තරේ දොලොස්සනිි ප්‍රශ්නය බේකොටස ශ්‍රීණි ගාන මොකදද කියන්නේ ගාන පටන්ගත්දිම කියනවා ආර් දරනි කියල සඳහා කියලලා කියන ආර කියන්නන්නේ කවුද ධන නිකිලයා ආට වෙනය ගන්න බෑ තෙනවද සඳහා යුවා කියල කෙනෙක් දෙනවා හරිද යවා කිය කෙනෙක් දෙනවා මව ලියගන්න දරුණ හරිදි තුොට ගාන්ටෙන්නම් තුනවරක් හයයාර් ධනක තුනවරක් හයයියාර් ධනක බෙදීම තුනක්කාරිනයකේ වර්ග තුනක්කාරිනයකේ වර්ග වරක් තුනක්කා ධන දෙකේ වර්ග තුනක්කාර් ධන දෙකේ වර්ග හා එන් දනනෙකිල සඳහා හරිද කියනව මෙහෙම හරිද එන් දනනෙ කිලයක් ලු හරිද එස්න් සමරය එකකන එස්සන් කියලලාදෙනවා හරිදිහමද අපිට දාණ්ඩයිතිය තියෙනවදරුණේ හරි එස්සන් ස මානයි කකිල දෙනවා සික්මා ආර්සාමාන එකේඉදන් ඉන් දක්වා යූවා එන කියනත්නන් එස්සන් කියලා ගණඩෙ පවන් අර කලින්ගානයවල හපු නිසා කිව්වේ හරි මොකක්ද කියන්නේ දණනිකිල සඳහා ආයි කියනව දෙන්න ආයියේක රිපීට් ගහනයියේ ඒක එච්චර වැද ගත් හරිද මම ලියන ගමන් කියන්නේ එක හිමින් කියන්නේ ආ දනනිකිල සඳහා Uවා කියන කෙනා හරි යවා කියන කෙනා සමානයි ඒ බෙදීම තුනක්කා රිනයකේ වර්ග ඒ බෙදීම තුනක්කා රිනේකේ වර්ග හරි දන බබදීම දන බබෙදීම තුනක්කාර් දන දෙකේ වර්ග වන පරිදිඒහාබ නියතවල අගයන් සොයන්න හරි අප ඔොතේ එනකම් කල්ලෙමුටක් ගාල දැන්වාල පිළිගන්න ඕනෙ ං අරකීපු විශේෂන්තර්ගම අන්තර්ගමය වැඩන කියලා යල කියන විදිහර ගාන හදයින්නතිී මොකක්ද කියන්නේ දරුවන ආර් ධන නිකිල හොඳට මතකතියාගන මේ කැන්ඩිෂන් එක හොදට මතකතියාගන මේ කන්ඩිෂන් හද දන නිකිිලාට ගන්න පුලන් දන්න ෙකිළෙ කියන්න එකක් දෙක්ක තුන හතර පාය ඕෝගේවා ධනබාග රිනබාග දසම එවක් කිසි දෙයක් ගන්න බෑ බිින්ඳුවත් ගන්න බෑ ඒ කියන්නේ වාර්ලට ආරන්න සර්වසාමයක් අනාගතය ආවොත් ආරින්න සර්වසාමයක් අනාගතය ආවොත් ඒ සර්වසාමෙන් නොදන්නා නියත හොයන්න්න වුණොත් ඒබී හොයන්ඩ වුණොත් ඒ නියත සැවීම සඳහා ආර්ට අගයන් ආදේශ කළොත් අගන් ආදේශ කිරනීම ක්‍රියන ක්‍රමේට ගියොත් ඔයාලට මෙතෙන්න්න පටහැනි අගේ යන්න ආර්ථදාන්න බෑ තේරෙනවද වාලට දාණ්ඩ පුළුවන් ත නිකිලම මේයාගේයන් දාආණ්ඩයිතිය තියෙනවා නැත්තම් ඔයාල යන්න ඕන සංුණක සමාන කිරීමේ ක්‍රමයට තියනවාද හරි දැවවාලට කියන්නමුකක්ද යවා සමානයි ඒ බෙදීම මේක බීබෙදීම මේක වනායුරින් හරිද ඒබී නිය තොහො යන්න්න හරි ඉහ අපි හොයමු ඕක හො යන්න බෑ ර්පසාමයක් ගන්න හැෙන යු ුවාස්සල් ආදශකරම ක තුනවරක් අයක්කා ධනක බෙදීම තුනක්කා රිනේකේ වර්ග වරක් තුනක්කා ධන දෙකේ වර්ග සමානයි හරිද මේකලියමු ඒ බෙදීම හරිද තුනක්කා රිනේකේ වර්ග දන බීබෙදීම තුනක්කා ධන දෙකේ වර්ග හරි දැම්මොකක්ද කරන්නේ දැන් අපි මෙහෙම කරමු ර බින්න ාග මොල්ලගේක වගේක්ත්තියෙන් මේකෙන් වැඩිරු මේ හරින් වැඩිකරවු එකයන් තුනක්කා රිනේකේ වර්ග වරක් හරිද තුනක්කා දන දෙකේ වර්ගෙන් හරිද වැඩිකරගෙනය. හරි මේ බල මේකොට සම් මෙයා වැඩි කරන්න කොට මෙයාට මෙයා කැපි ලග හිල්ලා මේ ෑල්ල විතරක් තුරුයි කවුද තුන වරක් හයක්කාර් ධනයක කියන එක ඉතුරුයි. කියන එක එන්නවද සමානයි. මේකැල්ලෙ මෙයා වැඩි කරන්නකොට තුනක්කා රිනේකේ වර්ගට තුනක්කා රිනේකේ වර්ග කැපෙනවා ොට ඒ වරක් හරිද තුනක්කා දන දෙකේ වර්ග කියන කෙනවා තෙන්වාද ඊලකට මේකොට ස මේක වැඩි කන්න කොට තුනක්කා ධන දෙකේ වර්ගට තුනක්කා දන දෙකේ වර්ග කැෙනවා දනබී වරක් හරි තුනක්කා රිනයකේ වර්ග කියන කෙනවා ඔන්න හොමෙනම් අන්න සර්වසාමය දැඟපට තියන්නේ මේ පවිච්චි කරලා දරුවනේ හරිදි එබී නියත හොයන්න පැදිරිද ඉති අපට මේ සර්සාමයක නියතගන්න කම දෙක්තිේ නවා එක අගයන්නා දේක ක හැකෙන නැත්ත සංගූුණක සමාන කළ හැකි අපි අගයන්න ආදේශන නොයම ඇයි අපි ආට දැම්මදදාන්න තුනෙෙන්න්නේ නේද තුනිෙන්න එක දැමත් න්නට තුන කැපි ලි එකකන නව ආට තුන එක ගණඩ බෑ හරිද ඇයි ආර් දරන්න ඉකිලා ආර්ටිතින් පහවගේ නන්දාන්න පුළුවන් හරි අපි හෙම කරන්න අපි සංගුණන කවලටය හරි රයි. ට කියන්න මේ රහන් නිව වනම් එ ඩි සංගුණ කියීද මෙතැන න්න ආර්රල පලමිනි බල ගැන එකජයි හරිද මෙතැරින් එෙනවා වර්ගයක් වරහන් නිවත් වහ ආර් වර්ග හිගැන වර්ගචයි. එච්චරයි ගණ දෙෙන්නෑනේ හෙනම් ආර් වර්ග ආර් නියත ඒම විදිහතමයි අපට සංගුණක සමාන කරන්න පුළුවන් හද එනම් මුලේම වැඩිම බලේට අදාලවගමු ආර් වර්ග සංගුණක බලන්න මේ පැත්තේ ආරවර්ග පදනෑ ආර් පදෙන්නේ ඒකනි සමකද වෙන්නේ ආ වර්ග සංගහුණක බින්දුවයි මෙ පත් ආර්ග සගුණන ත්තොත් මෙතල ප්‍රසාරණය කරන්න ඉන්නුවන් වල ගන්නන දීපදය ප්‍රසාරණය කරන්න පළම්පදේවර්ග දෙවන පදවර්ග පද්ක ගුණත් දෙගුණේ හරිද මෙයාගේ වර්ගගත්තාම තුනේ වර්ග නමයයි නමයයි ආ වර්ග එයා වැඩිවෙනවා ඒගෙන් නමයයි ඒ ආවර්ග එ ආරවර්ග සංගුණයමකක්ද නමයයි මෙතැනින් වෙන ආරවර්ග ඉන්නේ එන්නේ තුන්වරද දෙක හයයි හරිද හයයි යාර ඒක දෙගුණු දොළ හයියා ොහයි ඒ ආ කියලෙන්නේ ආර පදේ නියතෙන්නේ දෙකේ වර්ග හතරයි හතරයිඒ ඔන්න ප්‍රසාර්නය කළ ලියගන්න මං කියන්න හෙම පා හිතින් ගන්න පුරදුවන්න මෙතන කියය දෙන්නේ මෙතන එන්නේෙත් තුනක් කාර්ග වර්ගේ නමයක් කාර වර්ග එක බීගබරෙනම නමයක් බ වර්ග ආරවාර්ග සංගය නමයක් බ නමයෙන් බෙදෙනවා හරිද දකොට බී සමානයි රිනේ කියලනවා ඒ නඒකට ොයාගන්න බැරිවුණ එක උත්තරයක්වත් ඉිෙක්ටව නෑ ඔය සමකරන්න හැර ැදි. එකක් ගණ්ඩවෙනවා හරි ඊලටටහරන්න යන්න ඕන ආර්ග සංගුණවලට මං ආර්ගෙ සංගුණකලට යන්න එම නියත ගන්නවා හේතු හේතුව මටවන තත් එක්ක සමීකරණ එක නිසාම නියත ගන්නවා මේ පැත්ේ නියත එෙනවද එනවාම එකක් කියල ඉන්න එක තුළෙන් වැඩ තුනයි කිය නියතයක් එෙනනවා මේ පැත්තේ නියතෙනවද එනවා මෙතැ ඉන්න නියතයක් ඒ කියන්නේ මේ වරහන්න තුළෙන් එ නියත නියතෙන්ම මෙ වැඩිවෙලා නියතෙන වරහණ තුළෙන් එන්න දෙකේවර්ග හතරක් හතර ඒගෙන හම හතරයේ කියනවා කියළඟට මෙතන බරහණනතුළෙන් එන්න නිය බීග වැඩිුලා තනිියතයක් එනවා වරහණ තුළෙන් ඉන්න රිනේකේ වර්ග දන එකයි එකක්යි බී කියලෙන්නේ එකන් දන බී කියලනවා දු අපිට දාණන්න පුළුවන්දරුණේ බීට රිනේ කියලා කලින්ගත් එක ඒයන් තුන සමානයි තුනයි ඒ කියලෙනවා ඒය නේ උත්තරේ කියියද එකයි කියලනවා එම් බීග උත්තරේ රිනේ නිසා රිනේකයි ඔන්න ඒ බීග උත්තර තෙන්වාවද අපි ගත්ත සංගලක සමාර කිරීමෙන් අපිට ලකුණ වඩුවමක් වෙන්න ඔ වෙලාකොත් මෙන්න මේ තර්කෙට් අපි බින් දෙ නෑ හරි අපි ඔකනස ලක්ුණු කියී කියත් ඉන්නකෙන ලමු හරද දැම් මංගහන්ුව ශ්‍රීණීද ඔය ශ්‍රේණීද න ඔය ශ්‍රීණ න මේ හරි ඔය ශ්‍රේණි නෙමේ අපි සංයෝජන ගාන හැදවා හරි ඔය තියෙන් මංඒක වල් කිව්වා හරි හරි එතකොට මේ සර්වසාමය හදාගන්නවට ලකුණු පහයි හරිද ඊලකට මේ සමීකරණ දෙක ගන්නවට පහ පහ දහයක් තියෙනවා හරිද සංගලක සමාන කිරීමෙන් ඊට පස්ස දරුවනේ මේ නියත දෙකට පහපහ දහයක් තියෙනවා ඒ කියන්නේ මේ බී හොයෙන කෑල්ලට ලකුණු විසි පහක් තියෙනවා ලකුණු විසි පහක් තියෙනවා පැහැදිලිද සර්වසාමයට පහයි සමීකරණ දෙකක් ගන්නවන සංගුණලක සමානගල්ල ඒ දෙකට පහ පහ දහයක් තියෙනවා නියත දෙකට පහපාහ දහයක්ත් යෙන හරි අපි ආයෙමු ගානට මොකක්ද බලන්න ඉලං කෑල්ල මේක හදාගඩ වෙලා ඕෝනද පුළුවන් ඒදෝ වගේ හදාග්ඩ පොඩ්ඩක් ස්ටොක් කල්ලයාගේ ඊලංකෑඇල්ල බලන් මොකද ඊලං කෑලි කියන්න ඔන්න දැන් නියත හෙවවා මට කියන්න මේ යන පැටැන් එක ොකක්්ද කරද දැන්වාල දන්නවා. මට කිය ොක්ද මේ කරන්න හදන්නේ මේ බල එක පැත්තක යූවා ඉන්නවා හරි එහ මොකක්ද කරන්න හදන්නේ. යුවා සමානයි කෙනෙක්්‍රන කෙනෙක් ගණ්ඩ යන්නෙම අන්තර් සමීකරනයක් ගණ්ඩ යන්නේ අන්තර් සමීකරන්නේ ගත්ත ගමන් සික්මයිනවා හර සිත්ම ගත හැකි කෙලින්ම් එසෙන් හෙ තෙවා එක තමයි ක්‍රමී හරිද දැවල එක දන්නවා. හරි බලන් දැම්මකක්ද කියන එනයි එන් දනනෙ කියල සඳහා එස්සෙන් සමානයි කියල උත්තරේ ගණ්ඩ කියනවා. අයාදර එාරිනෙ ්ාර්ධනයක හරි ඒක උද්දී නෑ නේද ෙිමකක්ද කියන්නේ එස්සෙන් හොයන්ඩු එනයින් එනයින් කියන්නේ ගත්ත උත්තරේ ගත්ත මොනවත්ද ගත්ත දරුණ බී අගයන්න වෙන මනොවත් ගත්ත නෑන හරිද? එ එනයින් කියන්නේ? අගයන් දෙක හෙවවා එහ Uූවා සමානයි මෙතෙන් ඒදාන්න මෙතෙන්න්න බීදාන්ඩ ඒකට සමාන එච්චරයි පැහැදිලිද හරි එහෙනම් මේකිට පොඩ්ඩක් හිතලා කරන්න වෙනවා එක්කර ගන්න පුලුවන් එනම ගත්ද මෙයා යුවා මෙයා කෙනෙක් නම් මෙයා රින වෙලාඇයි මෙයා නිත් කෙන ආසන්න ශ්‍රද් දෙෙක් අන්තර තිෙන් නම් සංකේනදා ගම කෙනෙක් එ්වාා කියලා ගමු බලමු අනිත් කෙන එවාා කවුද කියලා ආර් ධනයකම කියලා කියන්න බෑ බලමු ඒක හරිද එක බලමු හරි මං ඒක නිසා මේක මකනවා හරිද මේක මකනවා හරි දෙම මෙතෙන්න හැදුවෑ මෙතෙන්න්න හැදවා හදලා මෙන්න මේක මකනවා හරි මේක මකන්න නෑ මම උ පොඩක් කම් ඇලිහරිද ඔයාලා ආයයි ලියන් ඩෝනය මං මේටික මකනවමටික මකනවා හරිතකට මන්ද ලියන්් අරන්තියෙන්න්නමකක්ද ද ලියන්්ඩ අරන්තියන්නේ ඒ කියර අගයන් ටික මේ අරකට දාණ්ඩයන්නේ තර මෙන්න මේක දාණ්ඩ යන්නන්නේ මේක සමානයි ඒග උත්තරේ කියද එක්යි ත්රේ රනේ එකයි රින මෙතැින් තිය එක මෙත ඉලියම් ර දැන් අපි දන්න ඕන මෙයා යවා කියලා මෙයා කොහොමත් යවා එන අපි තෝරම් මේකින් එක්කෙනෙක්ව V හරි Fාරහට කැමති විදිහක්රිද කැමතිකක් මොකද මේ ගොල්ල කියලා නෑ එවා අර්දක් වන්න කලා කලින්දස් ොල හැගන අපිසා චා කලා ඒකෙ තිබා මේක තිබේ මේක නැහැ මේ කෙලි මෙස්සන් ගඩ කියන එක අන්තර් සමීකරණ අපට කැමති විදිර අරගෙන හද යන්න කියලා මේ කියන්නේ හරිද ිෙම කරම අපි මෙිහම ගම් හරිද මං න්නවා මෙයා එස්වාා කියලා බයිරතු ගඩ මං ගන්න මෙයාවාාරි කියලා කවු කරන මෙයා එස්ා කියලා ගත් කමක් නෑ එතකොට බලන්න මෙයා කවුද කියලා මං ගන්නෝ මෙයා එවාාරි කියල එස්වාාර් සමානයි එක අට තුනක්කාරිනයක වර්ගය යැයි ගනිමු යැයි ගනිමු මම ගන්න හින්ද යයි ගනිමු කෙල්ලේවා දැම්මං අරක හදල තියන්නෝනඒ දැම්ම ගිය ගියගාන මං ඒක හැදුවෙනෑ ිය ාන එස්වාාර් විර යා හල තිබ්බ මේයා කකුද කියන දෙන්නඩ ඔන්න යාලා දීලා තිබ්බන්නේ හරිද දැම්මම් බලන්නන මෙයා කවුද කියලා මට කියන්න මේ කවුරු වෙන වැැද්ද දැ මෙයා තමයි එාර් මෙයා ක කවුරු වෙන මැද්ද. මෙයා මට හිතන ඉද්‍ර ස්්වාාර් ධනයකයිඒ මේකේ ආරණෙනුවට ආර්ධනයක දාන්නඩකෝ තතු මෙතනාර්ධනයක මෙතන දාන්නඩක ආරුණුට ආර්ධානයක්ක ඉත ආර්වෙනුවට වැටට කවුද වරහණක් ඇතුළ ආර්ධනෙක්ක එතුවත් තුනෙෙන් වැඩි වෙනවා ආර්ධනෙක්ක එක තුනක් කාර්දන් තුන කියලෙන්නේ එකකැන් තුනක්කාර් දන තුන දන තුන රිනේක දන දෙකයි එක තුනක් කාර් දන දෙක කියලෙ නව හරි එහෙනම් මල් ලියනවා මෙහෙම මෙවිට මෙවිටර් ධන අපියක හද ලාගම හරිද හදන්න ඕනෙත් නැඇතම හරිද නිකන් තේරුම්ගත් තනම් ඇති මමවලට පුරදු කරවන්න හදන්නේ මේ වරහන සංගලවරහණ කිරීම නස් කරන්න තුන දාන්නම් ආරණුවට තම ආර්ධනක දැම් මෙ එහෙනම් මෙතන ආරුණුවට ධන එක දාමු හරිද මෙතැ න්නවා රින එක වෙනම හරි වරහන වහන්ඩ වර්ග පිට මොකද මෙන්න මේ තුනක්කාර් ධන තුන දන තුනෙන් රින එකක් ගිහාම දෙකයි හැර තුනක්කාර් දන දෙක මේ කෙනවා එක අට තුනක්කාර් ධන දෙක එකේ වර්ග වේ අන්න දැම් හරිද එහෙනම් අපිට මෙතෙන්න්න යුවාර් දාමු මෙතෙන්න දාමු එවාර් මෙතනෙන දම එවාර් ධනය එච්ච අන්නන්තර සමීකරණය මොකක්ද මොකක් අන්තර්සන්නේ කරන එම නිසා යවා සමාන එකකාටද Fා්‍රන ධන ඒ අනිවාරෙන් චෙක්කර දුරුණ අපි දන්න මෙයා එවාර් දන දෙකහෙ වෙනවාද කියල සමහර ගණවල හෙම දෙෙනවාද චෙක්කල්ල බලන්න නොනිහරද ඔන්න හොමේවා හරි එතරට දරුණේ ම නියතාාර ගෙන හැදුවවිදිහ මතකතියා ගන්න ග නියතාරගෙන ට පස්සේඒ නියත ටික මේ සර්වසාමිට සොරි මේකට ආදේශ කලා සර්වසාමයට ආදේශ කළ. ආදේශ කල්ලා මෙයා ගත්ත එවාාර් කියල මෙයා එවාාර් ධනයක වෙනවළ තහවරු කරගත්ත. ඒ අරගෙන තමයි ම මේ කලිවූේ බෝඩ්ඩ එක ඉඩන්න නෑනෙ හරිද ඒකනිසා ම එහෙමහෙල් ලියනවා තියන පිළිවල චුට්ටත් තේරුම් ගන්න හරද. හරි. ිකම මකන්නා හරිද එහෙනම් දැන් අපි ාව එස්වාාරි ඉන්නවෑ මගේ එා පැත්තක ලියාගත්රන්න හොඳ හර ොකදිට එස්ාරියුත්තර ඕනෙනනවා එත්ත එක බිදු ෝවාාවත්තේම හොයා ග්ඩ එස්වාා කියන්න කවු දෙකයාට තුනක්කාරණයකේ වාර්ග එච්චරයි හරිද හරි මෙ මකන්නගේ ඒදැන් අපි ම කක් කරන්න ද දෙස්සෙන් හොයන්ටප එස්සෙන් හන්ම කද කරන්නේ අන්තර සමීරද පැත්ත සිහම ගණඩුව සමිකරන හරි එ දෙ පැත් සික්මගම් එ සික්මා ආර සමානයි කේනං එ දක්වා යුවා මේ පැත්තෙත් සික්මම් සික්මා ආර් සමාන කේහිනං එ දක්වා එාරින එාර් ධනයක ඔන්න හොමන තේරමානේද දැන් අපි මේකට ආදේශ කරමු හොඳර බලාගඩ ආරට දාන් එකක් මතරින් ගෙන එ එක රින එක දැමහම එකයි එකයි දෙකයි Fස් දෙක හිට ආරට දෙකදාන්න එ දෙක රින දෙකයියික ද තුනයි එ තුන ඊළට දාණන්න ආරුණට තුන එ තුන හිළඟට තුනයි ඒකයි හතර එ හතර ඉට දාන්නට හතර මේ වල්දෑ රටාව තේර නවා එක දෙක තුන ම් තන හතර රින දෙක තුන හතර එ පහ ඔහොම දැම් පද පේ තුනක් කැපේ හරි අන්තිමට දාන්ඩ කියදන්නේ F්‍රඉන්දැම්මාන්ධනක කිය එෙන් ධන ඊට කලින්ෙන හවද එන්ද්‍රන එක මෙතැන දා ්‍රන එන්්‍රනක ධනයක කියලා කියන්න F හිකට ඊට කෙනෙක් එකක් අඩුන්න්්‍රනක මෙතන න්්‍රන දෙක ්‍රීන එන්ධනයකයෙන් එෙනම් මෙතන Fන් රිනක අද ත්්ික් යන්න වලට දිගට ගන්්ඩාර දනේස්ක රනේස්ක දනස්තුන රනේස්්තුන ධනේ සත රිනේ අතර උඩින් පද පෙලි තුනයි ධනේස්ෙන් රිේෙන් දනේස්ෙන් රිනේක රිනිේෙන් රිනේක යටින් පද පෙරිි දෙකයි කැපවා එහෙනම් දැංවලට පතෙන් එස්සෙන් දාණ්ඩායිතිය තියෙනවා මම දස් දොල හැගල් ළමෙක් ඇහවා එවට පස්සේ ම කිව්වා එස්සෙන් දාන්න එපා ඇයි මොකද ගානේ අපිට එ කියල සංකේතයක් එයාල දු නෑ හැබ මේ බල මේ ගානයාල දෙනකොට මේක උත්තරේ එස්සෙන් කියලා ගම්මු කියලා යයා දීලා යෙන එක නිසාවාලට මේ එකක ඉඳදට එස්සෙන් දාන්න පුළුවන් හරි දැන් චුට්ට චුට්ට මේ නිරවුල් වෙනවනේද තියෙන ප්‍රශ්න අද නිරවුල් වෙනවනි හරිද හරි එහෙනම් එස්සන් කියන්නේ කවුද එස්සෙන් කියන්නේ මෙත නිතුරු අය බලන්න කවුද එක් එකක් ඉතුරී හරිද ෙන් ධනයී තුරුයි රින ධනයකිී තුරුයි දැයිගොල්ලො ගන්නකාගද ඉගොල්ලො ගන්න මියයාගින් ස් ආර්ගෙන් ලා අරත් අර්ථ දැක් වේ එයාගේ ආරුණට දදාන් එක් එක දැම හෝ තුන්වරක් එක තුනයි තුනෙන් එකත් ිහාම දෙකයි දෙකේ වර්ග හතරයි දෙන්වා ඒ කියන්න එට හතරයි කෙලෙන්නේ රිීන ්‍රීන හරිද ඊළඟට ඔයාලා හොයා ගන්න න කවුදන් දනක හෙෙනම් ආරුනුවට දාණ් එන් ධන එක ආරන්න ට එදන මෙතන තාරන්න නට එ එදනයක වැට්නවාද වරහණ පොඩ්ඩන් දාම තුන වරක් එන්ධනයක රිනේක ඕකේ වර්දිී වල්ට මේකර කලින්ගත් එ්වාාර් දරයකෙන් ගණ්ඩක් තිබ්බා ඒකන ආරණට දාණ්ඩෝ එන්දනක නෙමේ හරි මේක දානන මෙතන් එන්දනක එතකොටා එෙන් නෙක හැදින් එ හතරෙන්න එකරන ඔයකින් උත්තරේ ලියන්න්න හර ගල් ලියන්න බල්ලා මේක සළු කරන්න එා මගේ සු කිරීම මන්ට ස්වාසයින ඔහෙල ියන් හරිද මොකද යාල ලකුණු දෙන්න මේකටයි අන්දි මුත්තර යට එච්චන හැ මෙත ින්ගෙනවා කිය අද තුනක්කෙන් දන තුනෙන් අගේ හම දන දෙකයි තුනක්ෙන් දන දෙකේ වර්ග ඔන්න උත්තර දන්නවද හරි හදාගන්න අඩුපාඩු තියෙනවන ඔන්න එස්සෙන් මුල් පදන්න ල එකතු ැන් අප හුුවන මේ ශ්‍රේී මුල් පද දහය එකතුව අපි ධානතිවම තෙන්න දහස් දහයනවා අතන්න දාය ගන්ඩ දාළගන්න දැම්ම හමමුත්තරයක් කෙනවා දැන්ඉති මෙයාලගින් හඩ පුළුව මොකක්ද ඊළඟ ප්‍රශ්නමොකක්ද මේක මේ අභිසාරිද නැද්දගනක හරිද අභිසාරීද නැද්ද එහම් පදානන්ත එකතුව ඇතිරි දිහමයි හඬ පුළුවන් හරි මේක තිය ලකුටි බලමු හරි එලමයි ලකෝ ටිකට කලින් නියත ටිකහ වනවට ලකු කිය තිබදිසි පහක් තිබ්බා මතකයිද ිසි පහක් තිබ්බා දැන් තැම්බලඩම එාර් කියයා අරන්තිය නව මෙහෙම හරිද එතකොට එාර් මේක වෙනවල තියෙන දවර ලපුුණ නෑ රිද මෙතන ඩින් පද පේිපනවට පහයි ටින් පදේලිපනවට පහයි දෙම්ම වි්වාස කන උඩින් පද පෙල තුනක් පෙන් න හැ ට දෙදක් පෙන්ඩුවනේ බ ැම් ර්තමාන සිටුවේෂ එක එක හරද ඊළඟට එයාල මෙතන ඉතුරුවන දෙක ියනව එ කරන ෙන්දනය කියලා ඒකට පහයි අන්තති මුත්තරයට පහය කන මේ කෑලට විසි පිස්සයි තියන්නේ හැ නියතටිකොනට තීටවඩා ති පාද නතිික නට වි පත් තිබ ේදි න දී විස්ස. අරිනේද බෝඩ් එක ධා නැත්තේ මාකකිින් එකක ෝරජිනැල් එකක පෙන්න්නන හින්දහරද දැම්මකක්ද කියන්නේ දැන් අපි අර දන්න ප්‍රශ්නයහ ොමුකක්ද ආර්සාමානය එකයින් දම් අනන්තේ දක්වා යුවා එකනෙකවු දෙෙස් නන්තේ පදානන්ත එකතුව හරිද මේ ශ්‍රේණිය හරිද එක කියන්නේ පද අනන්තයක් වන ශ්‍රේණියය පරිමිත ශ්‍රේණය පදානන්තයයක් හම පරිමිතයින අපිරිමිත ශ්‍රයණි අිසාර වේද වද අපට ටතුළුවන් ඔද ැ්දකල එකාර කියන් මංගර කලින් කිව්වා දැන්තේරෙනවාද වේද ඔබේ පිළිතුර සනාත කරන්න බලම් මාකි එක හ බලන්ට එයාල් එක පාර ඕහ කියලා නැද්ද කියලාලද මං හිතන කියලා තියෙනවා හරද තැක් අද මේ ඔවු හරිද කොහොමද කියන්න ඔු කියයා එකපාර ගාන හදන්නතුව දෙන්නවාද ඒ ඔවු කියලා කියන්නේ එයාලගේ ක්‍රම තියෙනවදරුණේ ගන්්ඩ වාර්දි හැ බලංි දලා ඒයාලා තීරණය කන්න අ අපිසාරිත නැද්ද කියලා ඒකෙන් යාල කෙන ූ කියලා පිළතුර සනාත කරඩ කියලා යාල කරන්න ගාන හදලා ගන්නවා පරිින්ත උත්තරයක් කියෙනවා කියලා දෙන්නවද හැ අපිට කරන්න වෙන්න කොමද අපිට කරන්න වෙන්න හෙම නෙමේ අපි කරන්න වෙන්නේ අපිට කරන්න වෙන්න ගාන හදලා පරිින්තු උත්තරයක් කාවත් මොකක් කියනවද ශ්‍රේණී අිසාරය කිය අපි කියනවා ගේ කිය එක තේරුනාද ලට කලින් ෙදස්තුල හ ගනත් එක්ම කිව විස්තර තරුණනදවල්ට ටොකුවට හිතන්ෙ පහරිද හරි දැන් අප කොහම හරි හන්නමකද අපෙන් හන්නේ එස්සනන්තය නේද හරි ශ්‍රණ අිසාරිද වේද කිය හනනේ වේදහය ලැහවාම ඕහ කියලා හරි හැකිෙ හරිතියන්ට හරි හේතුවත් කියන්න හරි රිම මේටික මකන්නා හරිද දැ ස්සන්ගේ උත්තර විතරක් මට ඇත්ති. ඇතර මේ එස්සෙන් කියන්නේ කවුද එස්සෙන් කියන්නේ කවුද එස්සෙන් කියන්නේ සික්මා ආර්සාමානය එකේ ඉඳං එදක්වා යවාම තමයි හරිමල් ලියනව මෙහෙම සික්මා ආර් සමානයි එකේඉනං එ දක්වා යවා සමානයි මොකක්ද හතරෙන්න්නේ කරන අතරෙන්න්නේ කරන එක අටහරිද තුනක්කෙන් ධන දෙක මේකේ වර්ග න්න ොහොම තියනවා පැදි නොහොම දේනවා මෙදේන එස්සෙන් තමයියි හරි දැම්මොක්ද කරන්න ඕනි එස්ස අන්තේ කරන්මොකද කරන්න ඕ පැත්ත සීමාව කරන්නවා නිකම් බෑ එ සීමාවකම් සීමාව එන්න යනකොට අනන්තයට හරි සික්ම ආර සමානය එකයි නං එන් දක්වා යවා මේ පැත්තත් සීමාව එන්න යනකොට අනන්තයට හතරෙන්න්නේ කරන අතරෙන් කරන එකයට තුනක්කෙන් දන දෙකේ වර්ගි අතරෙන්න්නේ එක රින හරිද එතකොට ශ්‍රේණයක් අභිසාරිද නැද්ද කියලා බලන්ට රං අනන්තේ හොයන්න නේ කියන්නේ මේකේ එන්න අනතේ වෙද්දි මොකද වෙන්න කියලා බලන්න ඕනනි එහෙම නං අපි ස් මුල් පදෙන්වල එකතුෙන් තම ඒකොහොයන්න්න වෙන්න කට මුල් පදෙන්වල එකතු වේ දෙ පැත්ත සීමාව ගණ්ඩවනේ අනන්තට යනකොට ඉන්න අනන්තට යනකොට තේරනානේද දැඟවෙන මේ අනන්ත මෙතෙන් ආදශ කළ හැකි හරද එනම් පලවෙනි පදේන්නම් අනන්තවෙනි පදේ දක්වා යූවා ඉතියෙන්නේ හැදෙන ශ්‍රේණය දැන්ඔන්නම් පදෙන් පදය සීමාව ගණ්ඩ හරද ඒක කියන්නේ සීම වෙන්න යනකොට අනන්තට හතරෙන් එකේ ප්‍රින සීමාව එන්න යනකොට අනන්තර කාගද එකක් එක අට තුනක්කෙන් දන දෙකේ වර්ගය ඔන්න හොම කියන්න උත්තරේම කක්ද අම මෙතනි ලියන්න චුට්ටක්ක සිත්ම ආර් සමාන එකයිදන් අනන්තේ දක්වා යවා සමානයි හරි පේනවනේ හතරෙන් එකේ උත්තරේ හතරෙන් එකමයිඒන් කොහට ගියත් අතරෙන් එකේ සීම හතරෙන් එක නියතයක් හරද නියතික සීමාව මුත්තරේමයි ප්‍රින මේ කියන් එ එන්න අනන්තර ද අන දාළ ලව අනන්තේ මහ තුන්වරක් අනන්තේ අනන්තයයි අන්තර දෙකක් වතු හම අනතයයි අනන්තේ වර්ග හම අනන්තයයි එකර අනන්තයයක් කියෙ. එක අරන් බින්දුවයි එක අොතන එ බිඳුවයි. කියද උත්තරේ හතරයෙන් එකයි. තෙන්නද හතරෙන් එකයි. එහෙන පි ියන්න පුළුවමකක්ද මෙන්න මෙහෙම. හරිද පද අනන්තයක පද අනන්තයක එකතුව ලෙස එකතුව ලෙස පදානන්තයක එකතුව ලෙස මේ වාක්‍යල යන් හරි ලෙස පරිමිතා අගයක් මේ පරිිතයන හතරන්නක් කියන්න බිදර්ශ දෙකයි පහන පරිමිතා අගයක් ලැබි පරිමිත අගයක් ලැබි පරිමිතා අගයක් ලැබේ පැහැදිලිද එම නිසා ශ්‍රීණී අභිසාරී ව එම නිසා ශ්‍රණී අභිසාරී ව අපිරිමි ශ්‍රීණය අභිසාරීවේ කෙල්ලිුවක් කමක්නය අබිසාරීවි අදනන්තයකම ශේණය සලකක්්ද අබිසාරී කෙල්ලිවත් කමක් නෑ ශ්‍රේණය අබිසාරී වේ තේෙන්වාද දෑයා හන්නමකත් ශ්‍රේණය අිසාරී වේද එතුක ඔද නැද්ද කියන්න ඕේ පිළිතුර සනාත කරන්න මේ සනාත කරි තම මේ තිෙන්නේ හරි සනාතකරපු හරි දෙැමකක්ද මේ කල්ල දන්න සනාතකරල් ඉවර වෙලා හුද නැද්ද කියලා අනි පැත්තම ඒකට හේතුව කලින් කිව්වා හරි කමත් නෑ මෙහෙම හදන්න හරිද මෙම හදන්න ඇදුවහමයාලා ලකුණුටි දෙෙනවා හරි එම නිසා සික්ම ආර්සාමාන එකේ ඉඳං අනන්තට යවා කියද හතරෙන් එකයි හරි පරිමිතාගයක් හරිද හරි එතකොට දරුවුණේ මේකට අරකිව්ව විදිහටවලට ලකුණ ටික ලැබෙනවා හරි ලැබෙන් නැත්තේ නෑ මොකද අපියේලෙවල් සීමාව තුළ දන්නේ එහෙම අපි යුවා දයේ හරි වෙන ොකක් හරි දදිහකට හරි බලලා හරිද පේන කියනව වගේ බල්ලා අබිසාරි දැහු හම මේ වගේ ඕව කියන්න පි දන්නේ හරිද එතකොට මේක මේ කෑල්ල උත්තරේ හතරෙන් එකයි හරිද මොකද මේක බින්දුුවයි හරිද සනාත කරන්න ගෙලා යාල කල්ලා තියෙන්නේ උත්තර යාගෙන තියල තියෙන්නේ හරිද මුළ උත්තරේ හතරෙන් එකයි මේ කෑලි දෙක වෙන වෙනම හොල තියෙන් හද හරි එතවල් ලකුණු පහලව ඒ කෑල තියෙන්නේ හලවයි තියෙන් තේරුණානේද හරි අපං අන්තිම කෑල්ලට හරිද තව කෑල්ලක් මේකය හනවා සාමාන්‍ය ශ්‍රීණ කානොත්තරන ඉවර වෙන්ඩප හැබයි මේ ගොල් මොකක් කරන්න පුළුවන්ද පොඩි පොඩි මොඩිෆිකේෂන් සහන්ඩ පුළුවන් හරිද ගාන එක එක දේවල් අහන්ඬ පුළුවන් අරිහදා ගන්න අඩුපාර තියෙනවනවා තේරුුණාද මේක පශ්න යන නම් බොට්ටදාආන්ද හරි දවගම මේ තියෙනෙන් නැදත් තියෙනනම් කියන්න හරිද කරපුේ ද තුමා ඔයිස්ම සසිට්වලින් හරි කියන්න වෙලාව තියෙන වෙලාවට හරිද හරි තේරුණාද දරුව ම මේ එක මකනව ලංක කෑලට යන් හරිද මොකද දීනඟට කියන්න මෙ යාලා බලන්න මොකදද කියන්න මාපාංක ලකුණ තියන මාපාකලකු නොයි සිරස් ඉරික කෑල දෙක් කියන මපාංක ලකුණ හරිද එස්සෙන්රින හතරන්න එකේ උත්තරේ මාපාන්කි ඉහෙම යෝක කියවන එස්සෙන්න්රිීන හතරෙන්න්න එක මාපාන්කි. එස්සන්රින හතරෙන්න්න එකේ මාපාංකේ අඩු ඉල්ලු දහ එරෙන හයවෙනි බලයට වඩා හරිද වන පරිදි එන් නිකිලයේ එන් දන නිෙකිලේ කුඩාතම අගේ සොයන්න හරි ඕක දැන් තේරෙන් නැත්තාම් ඕක හිතන්නේ මෙහෙමයි මොකක්දවය කරන්න කියන්නේ සල්ලවගත්තුම් මොකක්දය කරන්න කියන්නේ ඔය කරන්න කියන්නේ එන් හොයන්ඩ කියලා එන් හොයන්ඩ කියලො කියන්න එන් කොහොමත් දන නිකිලයක්නෙ දරුවනේ ආය කියන්න දෙයක් නෑනෙ තෙන්නවද හොද එන් කියන්න පදගානන්නේ එස් දාහය කියන්නේ මුල්පද දහය එක්කතුව තේෙන්නවත් එතකොටස් එන්න ඉන්න තැනට එන්න ඉන්න තැන තමයි දහය පැහන්නේ එෙන් කියන්න නිකිලයක් අපෙන් අහන්නේ එන්ගේ අගේ හොයන්ඩ කියලා මොනාගේද කුඩා තම නිකිලමයාගය පොඩිම නිකිලමයාගය ඕෝකතයි සරල කතා එ හොයන්ඩ කියල තම කියන්නේ නොදන්න පදයක් හොයන්න මොකක් දෝන සමීකරණයක් ඕනේ නැත්තා අසමා තාවත් තිබ නොදන්න පද හොයන් ුළ එක්කො සමීරණයක් ෝ නැත්තා සමානතාවක් ඕෝන දැ දෙන්න නං සමානතාව. එහෙනම් අපි ඒක පාවිච්චිරළ නොදන්නන පදේ හොයම. හරිමං ඕක ලියන් ඉන්නම් මෙතන ලියගරම බෝඩ්ඩ එකට ගන්නා එරින හතරෙන් එකේ මාපාංකේ කුඩයිගයද දහැරෙන හය කියලා තියෙන්. වන පරිදි වන පරිදි එ හොයන්ඩ කියලා කියන්න. නිකං එන්නෙ මේ එන්ගේ කුඩාමගේ හරි. එම් මේ ස්සල්ල මාදේශ කරලා එන්නන්න සමීකරණයක් ගමු එන්නන්න අසමානතාවක් ගමු. මොකද එන් හො අන්ඩ නං එන්නන්න කෙන එන්නන්න එකක් වන්න ෝනි අදාළ සමීකරණය හෝ අදාළ අ සමානතාව එන්නන්න එකක් වන්න ඕන එන් හො අන්ඩනාම් දැ මේෙන්නේ කෙන කැමේ ඉන්න නෑ ඒන්නම මං කියන්න මේ එස්සෙන්න්නේ මුළු සංකේතයක්න එන්නඉන්න එකක්ඉන්න ඕන. එක්ො එඉන්න සමීකරණයක් න්නඩ ඕන ඇත්ත එන්න සමානතාවක් වෙන්න ඕනි එන්න සමීකරණයකුණුත් පුලුවන් එන්හොයන් ඉන්න සමමානතාව කර පුළුවන් එහොයන්ට එන්න තුූමකුත් කරන්න බෑ මේකේ එන එන් ගම්මු කොමද ගන්නේ ගන්නේ එස්සෙන්ුුවෙන හතරෙන්න්නේ මා පාගෙ හදා ගම හරිද නැත්ත එස්සෙන්ට මෙතෙන් ආදේශ කරම එස්සෙන් කියන්නේ අරයන දශ කරන්න හරිමං ආදේශ කරනවා බලන්න එස්සෙන් කියන්න කියද හතරෙන්න්නේ කරන්න එක අට තුනක්කෙන් දන දෙකේ වර්ග කියලයි නවා මේ මේ දෙැම එස්සෙන්ට න්න වෙන රින තරෙන් එකක් ගුඩයි දහය රින හය තේරුණ දැම් තැන දනහතරෙන් එක රින තරෙන්නේෙ කැපෙනවා කවු දෙෙන්නේ මාපාන් ඇතුළේ රින එක අට තුනක්කෙන් දන දෙකේ වර්ගය උඩයි දහය රින හය මම තමයි ඉන්නේ උඩයි දහය රින හය මාපාන්ගේ තේරුමමොකද නිරපේක්ෂගේය ඒ කියන්නේ පහේ මාපාංකෙ පහයි තේවද රින පහේ මාපාංකෙ දන පහයි ඒන්නේ මාපාංකෙන් කරනන් ඉන්න තිකල්ල දන නිරපේක්ෂගේ දෙනේ එක ෙරනවද දැන් එන් කියන්නේ අපි දන්න විස්තිරවම මකක්ද දර නිකිලයක් එන් කියන්නේ දන නිකිලයක් හරිද ඉගනික් අ දෙක තුන හතර පහය වගේ නිකිලයක් හරිද දනාගයක් කොහොමත් එන් දනාගයක් ගන්නට මේ උත්තර ඇත්තරම දනයි වර්ග වෙලා හැදිල අනිත්තක මේක පූර්ණ වර්ගයක්න ොහොමත් දනයි හරිද මේ උත්තරය දනයි රිනලකුණ හිද මොද ව මුලුත්ත්‍ර රවෙනවා. ත මාපාංකෙන් කරන්නේ ඇතුළේ ඉන්නෙන දනයික්ල තහුරු කරගත් තොත් ඒ විදිහටම දෙනවා. රිනයි කියලා තහුරු කරගත්තොත් එයත් දන කරලා දෙනවා. තොර ද දෙම් මාපාන්කගේ තහවරු කරගෙන තියවා ඇතුළේ එන්නගෙන රිෙනෙනෙක් කියලා මොකද මයාගෙන් කවදාවත් රිිණ හැදන්නේ. ඒකනිසා මාපාංක කරන්නේ මෙයා දන කල් දෙනවා එතුර මාපාංක ඉන් වෙනවා තෙන්වද තුනක්කෙන් දන දෙකේ වර්ගය. ඔන්න දන උත්තරේ. කුඩයි? දහය පැහදිලිද දැන් අපි මෙහෙම කරමු අපි දැ පරස් පරේගවම් මේ යටටඉන්න කිය එකන එක පරස් පරේගව න පරස් පරේගන්නගගේ මේ උඩ ගන්නවා මෙතනක යට නැවනවා තිෙන් තුනක්කෙන් දන දෙක්ේ වර්ග කියලෙනවා යට එ පැැදිලි මේක පරස් පරේගන්නකොට මුකද එක උඩට එනවා හරිද දහයිරිනහය යටට යනවා කියන එක එන්නවා නේද පරස්පරේ ගන්නඩ පුළුවන් සමානතාවක පුළුවන් සමානතාව කොමත් පුළුවන් අසමානතාව පරස්පරේ ගත්තොත් අ සමානතාව පුළ මාරු වෙනවා තියනවත් ඒකයන් දෙකට වඩා පහ වැඩේන ඒ පිළේ ගන්නවන හැමයි පරස්පරේ ගත්තවොත් බාගේ පහෙන්න්නේ ගන බා ඩි පහෙන්න්නේකට වට බාය කියන්න දශම් පහහි පහෙන්කෙන් දශම දෙකයි තියන අසමානතාව මාරු ඩ වල හැදිලිද පරස්පරේ ගත්තුත් අසමානතා මාරු වෙනවා පයි් මෙතැනිඉන්නේ කවද්ද උනයියෙන් දන දෙකේ වර්ගි උන්න විස්සාාලයි එ ඕ නෑනයට දහයරෙන හයනින් දර්ශක නීති දාලා උඩට ගම්මු එකතකොට දහය දනහාය වෙනවා එක දර්ශක නීතිය තෙන පරස්පරයක් ගත් තනෙමී ඉහෙමයි කියලා අ සමාන්තා මාරුවෙන් නෑ දර්ශක නීතියක් දෙම කියල ඒයි වාල දන්න යට හිටියොත් උඩට එනකොට බලය ශ්‍රිනෙෙන් වැඩි වෙන උඩ ඉන්න බලයටට යව හ කිරෙෙන් ඩි කල්ලා තිෙන්න්න ො රිෙන් වැඩිු හම දන වෙනවා දහයි දනහාය දැන් අපි මේකේ දැන් මේක ඇත්තම කතාව මේ මෙන්න මෙහෙම දෙයක් ඇත්තරම සමාන්තා විදුන ප්‍රමේවල් තියනවා මංගේ ප්‍රමේවල් දැ විතර කරන්න යන්නේ හරිද ඒ ප්‍රමේවල් මේකට ඕනෙත් නෑ ඒකට හේතුව තමයි හරිද මේ පැත්තෙන් කියන්නේ දනයින එතන මේක දරුණන්නේ දන සංක්‍යාවක් ධන සංඛ්‍යක වර්ගයක් ඉන්නේ මෙතනත් දන සංක්‍යාවක් එකනිසා මේක තනිකරම දනා සමානතාවක් හරිද මේ ඒකනිසාපින මේක වර්ගමූලය ගණ්ඩ පුළුවන් හරිද ඒ නිසාම මේක වර්ගමූලය ගන්නවා නෙන් දන දෙක හරිද එද ගෙනක් අයි වර්ගමූලේ ගති දන ෝර්ණ සලගනව නේද කියලා අපි ඉන්න සලගන්න නැහැ හරිද දනා සමාර්තාවක් කියලා හිතලා හරිද එහෙම අපිට හදන්ඩක් පුළුවන් මේ හරි එතුමට දහයි හය ඉන්න එක වර්ගමූල ගත් හම දහය තුනයි තෙන්ව ඇයි දහය තුනේ වර්ගෙන දහයි හය කියන්න වර්ගමූලේ ගත් හම මේකට මේ කැපෙන දහය තුනයි තිනම් එකන් දාහයි තුනයිෙන් දන දෙක විශසාලයි දාහයිගෙලෙ හ එකැන් තුනයිෙන් විසාලයි දාහෙන් දෙකක් යවන්න්න අපිට පුළුවන් අසමානතාවක දිගරම ක්වසංකය වඩු කරන්න නවසි අනු වටයි තුනෙන් බෙදන්ඩ එ විසාලයිකයද නවසි අනු අට බෙදීම තුනට වඩා එ එන එන්ට ගන්න පුළුවන් ඔය අගේට වඩා වැඩි අගයක් වැඩි අගය අන්නදැ එෙන් ගැන අදහසක්කා එදපියක තුනෙන් බෙදලවලමු නවයට තුනේව තුනයි නවට තුනේව තුනයි අට තුනේම දෙකයි හරිද දෙවරක් තුන හයයි දෙකක් ඉතුරු ඉ දෙවද තේවා දෙකක් ඉතුරුයි හරිද ඒ කියන්නේ ගත් හම මෙහෙම ලියන්න පුළුවන් හැ තුන්සිිය තිස් දෙකයි තුනෙන් දෙකයි කිය හරි මිශ්‍ර භාගයක් ඉර තිබ්බරිද හැදි තුන් සිය තිස් දෙයි තුනෙන් දෙකයි කියලා තියන්න පුළුවන් හර තුන්සි තිස් දෙකයි තුනෙන් දෙකට එක තුන්සි තිස් දෙක ද සමගානක්කෝ තුන්සි තිස්ක දසමගා සේ තිස් දෙකයි ද සමඟගන්ට වඩා වැඩියගයන් තම එට ගන්න ලුව තිෙන් න හැබ එ කියන්න කියද ධන නිකිලයා ධනයි නිකිලයා තෙන්නොද කියන පූර්ණ සංඛ්‍යාව එනන් තුන්සිය තිස් දෙකයි දසම ගනන් ගන්න බෑ අඩුවෙන්ම ගණන්න පුළුවන් කිය තුන්සිය තිස් තුන ගත්තයැ ලගට තුන්සිය ති සහර ගත්තය එහෙම එම නිසා අපට කියන්න පුළුවන් එහි අඩුතම එ අඩුතම නිකිිලය එ අුතම නිකිිලය කියද එ අඩුතම දන නිකිලේ තුන්සය තිස්තුන තුන්සය තිස්තුන පැහැදිලිද අපි බලමු ඒකෑලට ලකුණු කියක් තියෙනවද කිය හරි ඕල හිමින් හදාගණ්ඩ බලාග්ඩ එතුවට දරුවුණේ මෙතන කරල්ලා තියෙන්නේ හරිද අර කිව්වා වගේ මේ අසමානතාව අරගෙන තියෙනවා හරිද ලකුණු පහයි ඊට පස්සගේ පරස් පරය ගන්න කකට දක්ක අසමානතාව මාර් වෙලා තියනවා. හරි එන් දන කිලයක් නිසා කියන මේගොල හැමතිස්සම ලියනවා හරි ඉර මෙත වර්ගමූල අරන්තිීම ඒත් එෙන් දන කිලයක් නිසා ප්‍රමේවල් වැට නොය වර්ගමල කෙින්ම ගත් යෑ. තුන් සය ති දෙකයි තුනෙන් දෙකටඩා එ විසාල වෙන්නවනු කිය රන්තයීම ඒට පහයි ඒගනිසායි එහි කුඩාතම නිකිලේ පහයි කියලා රන්තියෙන යනව කෑල් ලකුණු පහලවයි තියෙන්ඉහරද එතකට සම්පූර්ණ ගානගත් හම ඔය කෑල්ට පහළවයි අභිසාරී කතාවට දහයයි සොරි ඒකටත් පහලවයි තියි තියි මෙතන විස්සයි පනහයි පණහායි නියතහො ව එකට විසි පහයි හැත්ත පහයි. ඇත පහක් දල තියෙනවා එක කිය මේ බලස් විදි හල යන න සංකරන සංයෝජන ගාන්ටත් ඇත්ත පහක් ඇති තේරනවාද හරි හදාගන්න හළමෙක් කහන මේ අ සමාන්තාවයි හරස්ගුණනිත දාන්නට බේද කියලා හරස්ගුණිතයක් දානව කියන්නේම පරස්පරය ගන්නවා හීනකම තමයි එතකුටත සමාන්තාලකුණන් හරස්ගුණිත දානව කියන්නේමගද හරස්ගුණති කියන මෙම මෙතර නි දවාමය කිය අපයදල හදාගන්න පටලගණ්ඩ පා අහන ප්‍රශ්න වට උත්තර දන හරස්කුුණතයක් දානව කියල දෙයක් කරන්න බැයිද කියලා හනා හරද බලමු මෙහෙම ඉන්නේ මෙතැදින අපි වැඩේ කළේ නේද ඔන්න හොමන මෙතයට එක්කන හිටිය සාමාන්‍යෙන් දරුණ අසමානතා නීති කියලා ජාති තියෙන්නේ තෙන් අසමානතා නීති කියල තියෙන්ද ඔයාලා යා කියන්නන්නේ දෙක මේ පැත්තරයා වන කියනේද. එහහි මේ නෑ අසමානතාවල. අසමානතාවල තියෙන්නේ එක ම සංක්‍යාවත් දිගටම එකතු කළ හැකි කියැන මේ පැත්තවරත් පහක් මේ පැත්තරත් පහ එකතුළ හැකි අසමාන්තතා ලකුණ මාරු වෙන්න. අසමානතාව දිගටම මේ එකම සංක්‍යාව ඩු කළ හැකි මේ පැත්තනු පහක් අඩුළ හැකි මේ පැත්වනු පහක් අඩුල හැකි අසමාන්තාවලකට මාරු වෙන්න. අසමාන්තාවක් දිගටම ධනසංඛ්‍යාවකින් ිල හැකි අමානතාවක මාරුවෙන්න්න මේ පැත් පහහි වැඩිකලොත් මේ පැත් පහ ිහ අසාමාතලකන මාර න්නේ අසමානතාවක් දිගටම දනෙන් බෙදුව හැකි තේෙන්නවාද දනංකයාවින් බෙදුව හැකි අ සමාතාලකන මාර වෙන්නේ මේ පැත් පහෙන් බැදු හැකි මේ පැත් පහෙන් බෙදු හැකි අසාමානතතාලකුණ මාර වෙන්නේ. හැබේ අසමානතාවක් රිණ සංකයාවින් වැඩිකලොත් හරි රිණ සංකාවකින් බෙදුවත්හරි අමාන්තලකුණ මාරු වෙනවා කරන්න පුළුවන් දැප රිණ පහෙන් වැඩි කලොත් වැඩි කරන්න පුළුවන් මේ අසාතකක් නනිත් පත්තල හරන්න. එ පහෙම බෙදුවත් ඒත් අසමාන්තලකන හනිත් පැත්තර හරවන්න ඕනේ. අසමානතාව තියන් හැමතිසිම නීති කියල ාතියක්. තෙන්නවද එතුර අසමානතාවක පරස්පරේ ගණ්ඩ පුළුවන් මෙහෙම තියෙද්දී පරස්පරේ ගණ්ඩ පුළුවන්. පරස් පපරේ ගණඩ පුළුවන් හැබ අසමානතාවලකන මාර වෙනවා. හරස්ගුණිත කියලා ජාති නැහැ. එහ නතියටතර නෑ දේ. තියර නැතිවුණ තිින් කරන්න පුලුවන් බැරි නේදැන් ඔයාලා ඇතින් මේක වැරදි නෑන ඔයාල දෙක් දාහෙන් දෙක අඩු කර හ ැන්න ඇතුව දිගටම රන්න දෙකක් එකතුර යන කිය නෙම ඉතන්න අපි හිතන්න මේ දෙක නිත් පැත්තර ඇව කර ෑ දෙ නනික් පැතරයඇවක නෙ මේ වෙන්නේ දිගටම රන්න දෙකක් එකතු රයියවා එ මේ පැත්‍ර එකතුවේ දෙකට මේ දෙකයින්ෙනවා මේ පැතර රන්න දෙකක් ඇඩ්වෙනවා ඇත මැත්් එකක ඇත්තා සමාතාවලනී තියක එතකොට කවර් පරි කියනන මේ පර පරස් පරය ගන්න බේ සුලි අරස් නි දාන්න බේද කිය. ක දැම හමන්න මෙයාම හිටියන මෙයාම හිටයනවාද ොර එක්ක අට දහය රින හයට වඩා වැඩි කියද තුනක්කෙන් දන දෙකේ වර්ග එතකොට මොකද වෙන්න එතකොට මේකම නේදමේතිෙන් ඇතු රසමානතාව මාර්රු වෙලා නෑ අසමාන්තාව මාරුවෙලානය මේක අයට ගත් හම දහයි හය ඊට වඩා වැඩි තුනක්කෙන් දන දෙකේ වර්ග ඒකම ඉන්න ඒකන හරස්ගුණන දැම්මහා මාරුවවෙන්න එහෙමත් ඔන්න කනෙට ඔන්න මේ මත දයාගන්න පුුව හර පරස්පරේම එක කියන්නේ අනිත් එක පරස්පරේගලකයි නීතියක් විතිර තියෙන්නේ හරිද. කොහොම හරි වාලා මොකක් හරි කලත් අසමාතාවට වැටිනවන වාල ත්තේ පර දක්වෙන්නේ පැහැදිලිද. හැබැ නීති පට්ලගෙන දාග්ඩකි හිල්ලා රිද වරද්ද ගණ්ඩිපා. හරි දරුණ අදර නවත් අන්නන් ද දාාහතරත් හදඩි ඕපන් කරන්න හිටියේ දාහතර ගාන දස් දාහතර ශෂේනි ගාන හදල එව්ඩ රිද අපේක සාගච්ා කරම් හරිද?